අයගමසේ ගංගාරාම විහාරස්ථානයේ 76 වෙනි නිදහස්සුසේ සමගාමීව සියලුම රාජ්‍ය ආයතන එකතු කරගෙන 26 වෙනි වරදට අපි උදේ වරුවේ මේ ස්ථානයේ නිදහස්සුසේ ආවේදී මෙබන් අවස්ථාවක් සිහිපත් කරගෙන අපි සවස් වරුවේ උතුම් පින්කම ඉෂ්ට සිද්ධ කරන්නට සූදානම් වෙන අවස්ථාව අපේ කිසාන් කල්පකේ තරුණ මහත්මත් එවැගේම සංක මහත්මත් අපිට ආරාධනාවක් ඉෂ්ට සිද්ධ කළා අතිපූජනීය රාජගිරි අරිය ඥාන හම්රන් වහන්සේට අයගමැල්ලෙහෙනේ ප්‍රදේශේ භාවනාමය කටයුතු කිරීම සඳහා යම් ස්ථානයක් සකස් කර දෙන්නට අවශ්‍යයි කියලා. ඒ අනුව මම ඉතාමත් කැමැත්ත ප්‍රකාශ කළ ඒ තරුණ දරුවන්ට විශේෂයෙන් මේ අවස්ථාව තමන්ගේ අභිමතය පරිදි ඉෂ්ට සිද්ධ කරන්නට කියලා. ඒ අනුව අපේ නායක හාමුදුරුවෝ ගිය අවුරුද්දේ ඒ කඳු මුදුන්ට වැඩම කරලා බොහෝ දිනකට චතුරාර්ය සත්‍ය පිළිබඳව යථාර්ථයේ මැනවින් අවබෝධ කර ගැනීමෙන් උන්වහන්සේ ධර්ම දේශනා පැවැත්තුවා. මම ඒ වෙලාවේදී අපේ නායක හනුන් වහන්සේට මතක් කළා ආරාධනාවක් ඉෂ්ට සිද්ධ කළා. මේ කඳු මුදුනටවත් ජා ගන්න බැරි අපහසුකම් තියෙන බොහෝ උපාසික උපාසිකාව ඉන්නවය. ඒ නිසා ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන බොහෝ දිනකට ඔබ වහන්සේගේ ධර්ම ශ්‍රවණයකට අවස්ථාව ලබා දෙන්නට කියලා. මම ඉතාමත් සන්තෝෂයෙන්පත් වෙනවා. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ අපේ නායක හාමුදුරුවෝ මේ විහාරස්ථාන තුන් වතාවක්ම වැඩම කළා. ඒ වගේම මේ අවුරුද්දේ මම හිතන්නේ උන්වහන්සේ වැඩම කළා 2024 වර්ෂයේ උන්වහන්සේ මම හිතන්නේ මේ වගේ ධර්ම දේශනා පවත්වන ප්‍රථම අවස්ථාව තමයි අද. ඉතින් ලබන අවුරුදු වෙනකම් දිනයක් නැහැ කියලාත් මතක් කළා. මේ කාර්යබහුල අවස්ථාවෙත් මම හිතන්නේ දින දෙකක් තුනක් වගේ කෙටි කාල පරාසයක් තුළ මේ වැඩසටහන මේ ආගමික වැඩසටහන මේ තරුණ දරුව පුදුම විදිහට කැප වෙලා මහන්සි වෙලා මේ වැඩසටහන සාර්ථක කරගන්නට ඇත්තෝ මහන්සි වුණා කියන එක මම කෘතවේදීව සිහිපත් කරනවා. අද මේ වැඩසටහන හරට ගම්පහ කොළඹ මතුගම බුලස්සිංහල කුරුණෑගල මේ ආදී වශයෙන් දුර පළාත්වල ඉඳලා ඔබ වහන්සේගේ ධර්ම සෙවණේ කරන්නට බණපදයක් අහන්නට මේ දායක දායකව දුර කතරගේ වාගෙන පැමිණලා තිබෙනවා. ඊයේත් මම එතන කුරුණෑගල ඉඳලා මේ තරුණ දරුවෝ බස් කීපයකින්ම දුර කතරගේ වාගෙන මේ ස්ථානට ඇවිල්ලා අද මේ වෙනකොට සම්බන්ධ වෙලා තිබෙනවා. සෑම දිනම සාදුකාරයක් දෙන්න ඔක්කොම ආසන වලින් නැගිටලා උතුම් වූ ආජීව අට්ඨමක සීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. ද්විතියම්පි ධම්මං සරණං
ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිස්සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පත්තලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේත දැන් ඔක්කොමලා වාඩි වෙන්න. ඔල්ලෝසු මෙතන තියන්න. පින්වතුල්ලා සෑම කෙනෙක්ම මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මම කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී ස්වපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා
වා මා මෙන්ම සතර නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම මනුෂ්‍යයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා මාමෙන්ම දේවියෝද කයිදුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම බ්‍රහ්මයෝද කයි දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රහ්මයෝද කයි දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයි දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නිරෝගී රත්නපුර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී අයදම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පරිවෙනාධිපති අයදම ශ්‍රී ගංගාරාම පුරාණ විහාරස්ථානාධිපති අවසරයි ශාස්ත්‍රවේදී පූජ්‍ය රඹුපොත ධම්මදින්න ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර විහාරස්ථානයේ වැඩ සිටින අනිකුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසර වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාගෙන් අවසර පින්වතුනි අපේ ගෞරවනීය ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ මීට වසර දෙකක වගේ කාලෙක ඉඳන් අපි මේ ගමට වැඩිය ඒ කාලේ ඉඳන්ම අපිට මතක් කළා මේ විහාරස්ථානෙට වැඩම කරලා ධර්ම දේශනාමය පින්කමක් සිද්ධ කර දෙන්නේ කියලා.
එවගේම පින්වත් ක්‍රිෂාන් කල්පගේ මහත්මයා ඒ සංක මහත්මයා ඇතුළේ අනිකුත් මහත්වරුණෝ නිරතුරුවම අපිට ගැන මතක් කළා. නමුත් මෙවර මම මේ ගමට වැඩිය වෙලාවේ බොහොම දින 4ක් 5ක් වගේ කෙටි කාලයක් තුල මතක් කිරීමක් කරලයි මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. වටා පිටාව බලද්දී වටා පිටාව දකිද්දී බොහොම විචිත්‍ර වූ සුන්දර වූ පින්කමක් සංවිධානය කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය පින්කමක සුන්දරත්වය දකිද්දී ඒ විචිත්‍රභාවය තුලින් අපි දකින්නේ එම පින්කම සිද්ධ කළා වූ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු ඒ ගිහි පින්වතුන්ලාගේ සිස් සතන් උතුම් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රද කියන කාරණයයි පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානෝ වැඩ සිටින කාලේ දඹදිව බොහොම ලස්සන චිත්‍රයක් තිබ්බා පින්වතුනි. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ චරණ චිත්‍රය දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රයේ යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිතරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා. එහෙමනම් පින්වතුල්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගනිද්දී ඒ විචිත්‍ර භාවය තුල අපි දකින්නේ පින්වතුනි පින්වතුල්ලාගේ සිස් සතන් උතුම් තෙරුවන් උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ උතුම් ධර්ම දායාද කියන සූත්‍රයේදී තමන්ගේ ශ්‍රාවකීන් අමතලා දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න, මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න, මහණෙනි සමාධියට ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න, ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරાવી ඔබලාට නොසලකා හරීවි. පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් තමන්ගේ ශ්‍රාවකීන්ගෙන් මෙවැනි ඉල්ලීමක් සිද්ධ කළා තියෙද්දී ගිහි පින්වතුන්ලා හැටියට පින්වතුන්ලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මලින් සුවඳින් ආලෝකෙන් පාවඩ වලින් හේවිසි වලින් නැටුම් ගැයුම් වලින් මෙවන් විචිත්‍ර වූ සුන්දර වූ පූජාවන් සිද්ධ කරද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පින්නතුනි. ඒ නිහතමානී සතුට තුනක් තමයි ගිහි පින්වතුන්ලා මෙවන් විචිත්‍ර පූජාවන් මහා සංඝරත්නයට දක්වන්නේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වුන නිසායි කියන කාරණය සිහිපත් වෙන හින්දා පින්වතුනි. ඒ අහිංසක සතුට හිතේ දරාගෙනයි පින්වතුන්ලාට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම අර්ථයන් හතරක් තියෙනවා කියලා. මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම අර්ථය තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම පින්වතුනි. පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තරම් ශ්‍රේෂ්ඨ දුර්ලභ අර්ථයක් මේ ලෝක ධාතුව තුල නැහැ පින්වතුනි. එහෙනම් බලන්න ඔබ කොයිසම් වාසනාවන්තද කියලා, ඔබ කොයිසම් පුණ්‍යවන්තද කියලා ඔබලා දක්ෂ වුණා පින්වතුනි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් ජීවමානව තියෙද්දී මේ උතුම් සිංහල බෞද්ධ කමටපත් වෙලා මේ උතුම් තෙරුවන් සරණ ගිය පින්වතුන්ලා බවට පත් කරන්න. පින්වතුනි මේ ලෝක ධාතුවේ තියෙන දුර්ලභම පළවෙනි අර්ථය ඔබ දරාගෙන ජීවත් වෙන්නේ මේ ලෝකේ කොයිසම් බලවතුන් හිටියත් ඇමරිකාව වේවා රුසියාව වේවා ඉන්දියාව චීනය වේවා
පිංගතුනි ඒ රටවල් වල කිසිම ජනතාවක් මේ උතුම් දුර්ලභ ආර්ථයේ ලෝක දෝතින් දරාගෙන මේ ජීවිතය ලබලා නැහැ පිංගතුනි නමුත් ඔබ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම දුර්ලභ ආර්ථය වෙන මේ සම්මා සම්බුද්ධ ශාසනේ උරුමය දෝතින් අරගෙනයි මේ ජීවිතය ලැබුවේ ඔබේ ශ්‍රේෂ්ඨභාවය දකින්න මුළු ලෝක ධාතුවක් ඉදිරියේ ඔබේ ශ්‍රේෂ්ඨභාවය දකින්න දෙවෙනි දුර්ලභ ආර්ථය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා ඔබ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙයිද එය මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ ආර්ථයයි කියලා පින්තුනි එහෙනම් ඔබ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පළවෙනි දුර්ලභ ආර්ථයේ උරුමය ලැබුවා ඒ වගේම ඔබලා මේ උතුම් චතුරාර්ය සත්‍යය නිරතුරුව ශ්‍රවණය කරනවා මහා සංඝරත්නය වෙතින් පින්තුනි ඒ කියන්නේ ඔබලා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ දෙවෙනි දුර්ලභ ආර්ථයක් දෝතින් දරාගෙනයි මේ ජීවිතේ ලැබුවේ පින්තුනි ඔබේ භාග්‍යවන්ත භාවය දකින්න පුණ්‍යවන්ත භාවය දකින්න තුන්වෙනි දුර්ලභ ආර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් මෙනෙහි කරලා ඔබ උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් ඵලයන් ලබා ගනීද එය මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ ආර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි මේ තුන්වෙනි දුර්ලභ ආර්ථයේදී අපි හැමෝම ප්‍රමාදී මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණත් මේ උතුම් චතුරාර්ය සත්‍යෝ අපි උදේ hama ඇහුවත් අපිට තාම පුළුවන්කමක් ලැබුණේ ඔබටත් මටත් මේ උතුම් චතුරාර්ය සත්‍යෝ නුවණින් මෙනෙහි කරලා උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න. පින්වතුනි අපි තුන්වෙනි දුර්ලභ ආර්ථයේදී ඔබ මම දෙපාර්ශවයේම ප්‍රමාදී භාවයට පත් වෙලා අපි මේ වර්තමාන සම්මා සම්බුද්ධ ශාසනයේ විතරක් නෙමේ ප්‍රමාදී වුණේ අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණන් පසු කරගෙන ආපු ගමනේදී අපි මේ සෑම සම්මා සම්බුද්ධ ශාසනයකදීම මේ තුන්වෙනි අර්ථයෙන් ප්‍රමාදී භාවයට පත් වුණා පින්වතුනි අන්න බුදුරජාණන් වහන්සේ ඊට හේතුව දේශනා කරනවා හතරවෙනි දුර්ලභ ආර්ථයෙන් මොකද්ද මේ ලෝක ධාතුවේ තියෙන හතරවෙනි දුර්ලභ ආර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තියෙන හතරවෙනි දුර්ලභ ආර්ථය කෘතවේදී භාවයයි කියලා. පිංගතුනි එහෙනම් බලන්න ඔබ මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍යයන් ශ්‍රවණය කරලා තාම අපිට සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න බැරි වුණේ ඇයි පින්වතුනි හතරවෙනි දුර්ලභ ආර්ථය වෙන කෘතවේදී භාවය අපේ ජීවිත තුල නැහැ පින්වතුනි පින්වතුනි අපි කාටද කෘතවේදී වෙලා නැත්තේ අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේට තාම කෘතවේදී වෙලා නැහැ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වය හැටියට මේ දස පාරමී ධර්මයන් පුරලා මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දීලා පින්වතුනි මේ උතුම් චතුරාර්ය සත්‍යෝ අවබෝධ කළා තාමත් අපි මේ චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගත්තේ නැහැ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා මේසා දේශනා කළත් අපි තාමත් සියලු සංස්කාරයෝ නිට්ටයයි කියලා ගන්නවා පින්නතුලි. තාම අපි බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ හිස ගිනි ගත්තෙන්
ඒගිනි නිවන්නේ අම්සේද මේ බව ගින්දර නිවා ගන්න කියලා අපිට අනුශාසනා කරද්දී අපි සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා ප්‍රාර්ථනා කරන්නේ නැවත භවයේ උපතක් මයි පින්නතුනි අපිට ආම බුදුරජාණන් වහන්සේට පුත වේදී වෙලා නැහැ බුදුරජාණන් වහන්සේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියද්දී අතීත බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙලා මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියද්දී මේ සියලු ධර්මතාවයෝ අනිත්‍යයි කියද්දී තාමත් අපි ඒ අනිත්‍ය වූ රූප වේදනා සංඥා සංකාර විඥානියෝ සතුටින් ප්‍රාර්ථනා කරනවා හිස ගිනිගත් එක්සේ මේ ගිනි නිවන්නේ යම්සේද මේ බව ගින්දර නිවා ගන්න කියද්දී පින්කම් කරමින් තාමත් අපි ප්‍රාර්ථනා කරන්නේ පරලව සැපයමයි පින්තුනි තාම බුදුරජාණන් වහන්සේට කුත වේදී වෙලා නැහැ බුදුරජාණන් වහන්සේට කුත වේදී නොවුනා වගේම තාම අපි අපිට කුත වේදී වෙලා නැහැ පින්තුනි ඔබ ඔබේ අම්මට තාත්තට රටට ජාතියට කුත වේදී වෙන්න පුළුවන් නමුත් ඔබ තාම ඔබට කුත වේදී වෙලා නැහැ ඔබ ඔබට කුත වේදී වුණා කියන්නේ ඔබ අවම වශයෙන් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කළොත් විතරයි පින්තුනි ඔබ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කළේ නැත්නම් අපි තාමත් අපි අපිට කෘත වේදී වෙලා නැහැ මොකද බුදුරජාණන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වුණ පින්වතාට පමණයි සහතිකයක් දෙන්නේ ඔබ නැවත සතර අපායට වැටෙන්නේ නැහැ කියලා පින්තුනි අපි තාම උතුම් සෝවාන් ඵලයට පත් වෙලා නැහැ ඒ කියන්නේ අපි තාම සතර අපායෙන් මිදිලා නැහැ පින්තුනි මරණාසන්න මොහොතේ බිඳුණු සිල්පදයක් සිහියට ආවොත් ලෝභ දේශ මොහයක් සිහියට ආවොත් අනිවාර්යෙන්ම අපි සතර අපායට වැටෙනවා එහෙනම් පින්තුනි අපි තාම අපිට කෘත වේදී වෙලා නැහැ ඔබ කාට කෘත වේදී වුණත් ඔබ ඔබට කෘත වේදී වෙලා නැහැ. ඇයි ඔබ තාම සතර පායෙන් මිදිලා නැහැ? මරණාසන්න මොහොතේ අකුසල් චිත්තයක් මතු වුණොත් අනිවාර්යයෙන්ම අපි සතර පායට වැටෙනවා. එහෙනම් පින්වතුනි ඔබ දක්ෂ වෙන්න හිතන්න මේ ලෝක ධාතුවේ දුර්ලභ මාර්ථයන් දෙක ඔබ දරාගෙන ඇවිල්ලා තියෙනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මේ උතුම් චතුරාර්ය සත්‍ය එනිසා ඔබ කෘත වේදී වෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේට කෘත වේදී වෙන්න ඔබ ඔබට කෘත වේදී වෙන්න පින්තුනි මම මේ ජීවිතයේ උතුම් සතර අපායෙන් මිදෙනවා කියලා තැන්ටපත් වෙන්න ඒ කියන්නේ ඔබත් මමත් තාම උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කළේ නැත්නම් පින්තුනි ඔබත් මමත් කොතනද ඉන්නේ දැන් සමහර බෞද්ධ පින්වතුන්ලා ඉන්නවා අපි තාම පෘථග්ජනයි කියලා පින්වතුනි තෙරුවන් සරණ පිහිටි කිසිම පින්වතේ පෘථග්ජන භාවයේ තුල නැහැ හොඳින් තේරුම් ගන්න පෘථග්ජන භාවය කියන්නේ තෙරුවන් ප්‍රතික්ෂේප කිරීමයි යම් පින්වතේ කුතුම් තෙරුවන් සරණ පිහිටි කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යා පෘථග්ජන භාවයෙන් උඩට පැමිණි කෙනෙක් එනම් පින්වතුනි අපි උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න යන ගමනේදී අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම අපි ඉන්නේ කොතනද කියලා. අපි කොතනද ඉන්නේ පින්වතුනි? මෙතන ඉන්න සෑම කෙනෙක්ම ඔබ තවම අර්ථවත් ආකාරයෙන් උතුම් සෝවාන් ඵලයට පත්ුනේ නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙකෙන් එකක ඉන්නවා. හොඳින් තේරුම් ගන්න. අනිවාර්යයෙන්ම සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකෙන් එකක ඉන්නවා. කවුද මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න කියන්නේ? සෝවාන් මාර්ගය තුල ගමන් කරන දෙන්න. ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ගය තුල ඉන්නවා. එතකොට කවුද මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න කියන්නේ? පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සෑම කෙනෙක් තුළම ඉන්ද්‍රිය ධර්මයන් පහක් වැඩෙනවා සෝවාන් වෙලා නැත්නම් මොනවාද ඒ ඉන්ද්‍රිය ධර්මයන් සද්ධා වීරය සති සමාධි ප්‍රඥා
මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ බල ධර්මයන් බවට පත් වෙනවා බල ධර්මයන් බවට පත් වෙලා උතුම් රහත් ඵලය දක්වා ඒ බල ධර්මයන් අපි තුල වැඩෙනවා ඒ කියන්නේ තාම අපි සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් අපි තුල වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් මොනවාද ඒ ඉන්ද්‍රිය ධර්මයන් සද්ධා වීරය සති සමාධි ප්‍රඥා ඒ කියන්නේ අපි හැමෝම තුල මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ තියෙනවා දැන් ඔබ බලන්න ඔබ සද්ධානුසාරී කෙනෙක්ද ධම්මානුසාරී කෙනෙක්ද කියලා ඔබ හිතන්න ඔබ තුලින් කවුද මේ සද්ධානුසාරී කෙනා කියන්නේ එයා තුල තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙනවා වීරයක් තියෙනවා එයා පාන්දර 4ට නැගිටලායි දානෙ හදන්නේ පාන්දර 4ට නැගිටලායි සිල් සමාදන් වෙන්න යන්නේ යොදුන් ගණන් ගෙවාගෙන පින්කම් වලට යනවා සද්ධාවක් තියෙනවා වීරයක් තියෙනවා එයා සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද මට මේ පිනෙන් ඊළඟ ජීවිතේ දිව්‍ය සැප මනුස්ස ලැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මොකද්ද වෙන්නේ මේ පැත්තෙන් සද්ධාව වීරය උඩට යනවා මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පහළට යනවා එයි පින්තුනි එයා ප්‍රාර්ථනා කරන්නේ අනිත්‍ය වූ සංස්කාර මේ පැත්තෙන් සද්ධාව වීරය තියෙනවා පාන්දර 4ට නැගිටලා දානෙ හදන්නේ සිල් ගන්න යන්නේ වීරයක් තියෙනවා සද්ධාවක් තියෙනවා සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ මෙලව පරලව සැප මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පහළට එනවා මෝහයයි වැඩෙන්නේ අනිත්‍ය වූ සංස්කාර ප්‍රාර්ථනා අන්න පින්වතුනි සද්ධාන්සාරී කෙනා දැන් ඔබ බලන්න ඔබ වීරයෙන් පින්කම් කරමින් සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරමින් ඔබ තාමත් ප්‍රාර්ථනා කරන්නේ මෙලව පරලව සැපනම් ඔබ අනිවාර්යයෙන්ම සද්ධාන්සාරී තැන ඉන්නවා එතකොට කවුද මේ ධම්මානුසාරී කෙනා කියන්නේ? එයා තුල තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙනවා, වීරයක් තියෙනවා. එයා සද්ධාවෙන් වීරයෙන් ධර්මය හදාරනවා. සූත්‍රගත ධර්මය, විනය ධර්ම, අභිධර්මයන් එයා සද්ධාවෙන් වීරයෙන් ධර්මය හදාරනවා, ධර්මය කතා කරනවා, ධර්මය සාකච්ඡා කරනවා, ධර්මය දේශනා කරනවා. මේ සියල්ල කළත් එයා ප්‍රාර්ථනා කරන්නේ මම ඊළඟ ජීවිතේ දෙවියෙක් මිනිසෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද්ද වෙන්නේ? මේ පැත්තෙන් සද්ධාම වීරය ධර්ම දැනීම උඩට යනවා. මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පහළට යනවා. මෝහයයි වැඩෙන්නේ අනිත්‍ය වූ සංස්කාර ප්‍රාර්ථනා කරන්නේ. අන්න එයා ධම්මාංසාරී කෙනා පිංගතුනි. යම් කෙනෙක් සද්ධාමෙන් වීරයෙන් ධර්මය හදාරමින් ධර්මය කතා කරමින් දේශනා කරමින් සාකච්ඡා කරමින් එයා ප්‍රාර්ථනා කරන්නේ මෙලව පරලව සැපනම් අනිවාර්යයෙන්ම එයා ධම්මානුසාරී කෙනෙක් වින්නතු එනම් බලන්න අනිවාර්යයෙන්ම ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකෙන් එකක ඔබ අනිවාර්යෙන්ම ඉන්නවා. එහෙනම් දැන් ඔබ මොකද කරන්න ඕනේ? ඔබ දැන් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න ඕනේ මොකද කරන්නේ? සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට යන ගමනේදී සද්ධාව වැඩි කරගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. වීරය වැඩි කරගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද යා කරන්න ඕනේ? සද්ධා වීරය සති මෙන්න බුදුරජාණන් වහන්සේ මැද්දෙන් සති ඉන්ද්‍රිය තියලා තිනවා මේ පැත්තේ සද්ධාව වීරය මේ පැත්තේ සමාධිය ප්‍රඥාව මැද්දෙන් සති ඉන්ද්‍රිය එනම් පින්වතුනි අපි ශක්තිමත් කරගන්න ඕනේ මෙන්න මේ සති ඉන්ද්‍රියයි මෙන්න මේ සති ඉන්ද්‍රියේ දුර්වලභාවය නිසායි තාම මේ දෙක අපිට සමබර කරගන්න බැරි වුණේ පින්වතුනි එනිසා අපි මොකද්ද කරන්නේ සද්ධාව වැඩි කරගත්තා කියලා වීරය වැඩි කරගත්තා කියලා තේරුමක් නැහැ මොකද අපිට පේනවා සමාජයේ පින්කම් කරද්දී
පින්වතුල්ලා උත්සාහ ගන්නෙ සති ඉන්ද්‍රිය ශක්තිමත් කරගන්න නෙමේ පින්වතුල්ලා උත්සාහ ගන්නෙ සද්ධාවයි වීරයයි ශක්තිමත් කරගන්න පින්වතුනි සද්ධාවයි වීරයයි ශක්තිමත් කරගෙන ප්‍රශ්නේ විසඳන්න බෑ මොකද මෙච්චර කාලයක් සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා අපි ප්‍රාර්ථනා කරලා තියෙන මෝහයයි අනිත්‍ය වූ සංස්කාරයයි ඒ නිසා ඔබ මේ සති ඉන්ද්‍රියයි ශක්තිමත් කරගන්න ඕනේ ඔබ කොහොමද සති ඉන්ද්‍රිය ශක්තිමත් කරගන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය සත් ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම අන්න පින්වතුනි සත ඉන්ද්‍රිය ශක්තිමත් වෙනවා එයා තව තව කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙනවා මහා සංඝ රත්නය ඇසුර ලැබෙනවා සූත්‍රගත ධර්මයන්ගේ ඇසුර ලැබෙනවා පින්වතුනි එයා සත් ධර්මයේ ශ්‍රවණය කරනවා සත් ධර්මයේ නුවණින් මෙනෙහි කරලා එයා සංසාර බය සංසාර ගැඹුර නුවණින් දකින්න පින්වතුනි මොකද අපි තාම සංසාර බය දකින්නේ නැහැ අපි දකින්නේ අපි මේ ජීවිතේ ඉපදුනා මැරිලා තවත් ජීවිතයක් ලබනවා කියන කාරණේ විතරයි වියන සත් ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒ සත් ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී අපි දකිනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතක ඉඳන් ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න ගමනක් ඔබ ඇවිල්ලා තියෙනවා පින්වතුනි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරලා බුදුරජාණන් වහන්සේගේ කාලයක බමුණෙක් හිටියා මේ බමුණට අමුතු ආසාවක් ඇති වෙනවා මොකද්ද ඒ ආසාව මාව මැරුණට පස්සේ මාව වල දාන්න ඕනේ කිසිම කෙනෙක් වල නොදැමූ තැනකයි කියලා ටිකක් ආඩම්බරකාර බමුණේ මෙයා සේවකයෝ අරගෙන කැලේ ඈතින් ඈතට යනවා දැන් තැනක් හොයනවා කිසිවෙක් වල නොදැමූ තැනක් හොයාගෙන යන්නේ මෙහෙම ගිහිල්ලා කැලේ ඈතින් ඈතට ගිහිල්ලා මහා නුග ගහක් යට තැනක් තෝරගන්නවා මෙතනනම් කවදාක්වත් කිසිම කෙනෙක් වල නොදාපු තැනක් කියලා සේවකෙන්ද කියනවා වල හරන්න කියලා බුදුරජාණන් වහන්සේ දිවසින් මේක දකිනවා බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා වැඩම කරලා අහනවා බමුණ ඔබ මොකක්ද මේ කරන්නේ ඒ වෙලාවේ බමුණ බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ කිසිම කෙනෙක් වල නොදැමූ තැනකයි භාග්‍යවතුන් වහන්සේ මෙතනනම් කවුරුත් වල දාලා නැහැ බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයේ සම්බදිනවා పూర్වේ නිවාසානුස්සති ඥානයේ සමවැදිලා දේශනා කරනවා බමුණ ඔබ ඔය හාරණ හතර රියන තුල සංසාරයේ ඔබ 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා කියලා. පින්වතුනි 11000 වතාවක් මිහිදන් වෙලා ඔබ දැස් පියාගෙන දකින්න ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි බිම් කඩ සංසාරයේ ඔබ දසදහස් වාරයක් මිහිදන් වුණා වූ බිම් කඩ. අපි අපේම සුසානිය මතයි අපේම මිනි අලු ගොඩක් මතයි අපි මේ දෙපා තබාගෙන තාමත් ඉන්නේ පින්වතුනි. ඔබ ඔය වාඩි වෙලා ඉන්න ආසනේ බිම් කඩ තුල ඔබ දසදහස් වතාවක් මිහිදන් වෙලා තියෙනවා නම් සංසාරේ අපි ආවා වූ සංසාර දුර කොපමණද පින්වතුනි අන සද්ධර්ම නුවණින් මෙනෙහි කරනවා එයා සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා මේ සංසාර බය දකිනවා සංසාර බය දැකලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා සංසාරේ මම කොයිසම් ප්‍රණීත ප්‍රණීත පින්කම් කරන්නේ නැද්ද ජීවමාන බුදුරජාණන් වහන්සේලා මුල් කරගෙන මහරහතන් වහන්සේලා මුල් කරගෙන කොයිසම් ප්‍රණීත සංස්කාර රැස් කරන්නේ නැද්ද සියලු සංස්කාරයෝ වෙනස් වෙලා ගියා පින්වතුනි සියලු සංස්කාරයෝ වෙනස් වෙලා ගියා සක්‍ර දෙවියන් සුජම්පතිය ස්ත්‍රී රත්නය සක්විති රජු වෙලා අපි ඉපදුනා බුදුරජාණන් වහන්සේ මහා පාර හරහා යන කඩිරැලක් පෙන්නලා කියනවා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා පින්වතුනි කඩියක් සක්විති රජ වෙත්ත ලෝකයක් මේක
सुंदर दिव्य सेप पिलिमद तुष्णावा कहते उनात या ए दिव्य सेपात अनित्याय केला दाकिना ए देविया केन अर्थे कायानुपस्सनावेन दाकिनवा ए देविया केन विंदीम वेदनानुपस्सनावेन दाकिनवा पिंगतुनी मेन्न मे पत्तें सद्धाव वीर्य वैदि वेनकोट मेन्न संस्कारयंगे अनित्यभावे दाकिद्दी मे पत्तें समाधिय प्रज्ञाव उडट एनवा දැන් මෙච්චර දවස් මොකද්ද උනේ මේ පැත්තෙන් සද්ධාව වීර්ය උඩට ගියා මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව යටට ගියා ඇයි මෝහයයි වැඩුනේ නමුත් දැන් එයා සද්ධාවෙන් වීර්යෙන් පින්කම් කරලා සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා එයා දකිද්දී මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උඩට එනවා පින්නතුනි මෙන්න සමාධිය ප්‍රඥාව උඩට ඇවිල්ලා එයා මේ ඉන්ද්‍රිය ධර්මයන් සම කරගෙන උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කළාට පස්සේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් හැටියට එයා තුල වැඩෙන්නේ. බල ධර්මයන් කියන්නේ මොනවද? එයා සද්ධාව තුල ජීවත් වෙන්නේ සද්ධාවේ අනිත්‍යභාවය දකිමින් එයා වීරය තුල ජීවත් වෙන්නේ වීරයේ අනිත්‍යභාවය දකිමින් එයා සතිය සමාධිය ප්‍රඥාව තුල ජීවත් වෙන්නේ මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිමින් එයා තුල බල ධර්මයන් ශක්තිමත් වෙලා උතුම් රහත් ඵලය දක්වා මේ උතුම් බල ධර්මයන් එයා තුල වැඩෙනවා එහෙමනම් පින්වතුනි ඔබ දක්ෂ වෙන්න අනිවාර්යෙන්ම ඔබ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ ඉන්නවා නමුත් මේ තැන් දෙක බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙන තැන් දෙකක් නෙමේ පින්වතුනි හොඳට තේරුම් ගන්න මේ තැන් දෙකට බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙන්නේ නැහැ අර කොසල් රජතුමාගේ මල්ලිකා බිසව අසිදිසි දානේ පූජා කරපු බිසව බුදුරජාණන් වහන්සේ මල්ලිකා බිසවට කතා කරන්නේ උපාසිකාව කියලා සූත්‍රගත ධර්මයේ උපාසිකාව කියලා කතා කරපු මල්ලිකා බිසව උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නෑ පින්වතුනි සෝවාන් ඵලයට පත් නොවි මැරෙන්නේ මරණාසන්න මොහොතේ බිඳුණු සිල්පදයක් සිහියට ඇවිල්ලා සතියකට සතර පායට වැටෙනවා පින්වතුනි බලන්න අසිද්ධි සිතානේ පූජා කරලා බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියලා කතා කරලා අවසානේ මල්ලිකා බිසව මරණාසන්න මොහොතේ බිඳුණු සිල්පදයක් සිහියට නැගිලා සතියක් සතර පායට වැටෙනවා ඊට පස්සේ ආ දිව්‍ය තලයකට පටිච්ච සමුප්පන්නව යනවා නමුත් පින්වතුනි මරණාසන්න මොහොතේ අකුසල් සිතක් සකස් වෙලා අපි සතර පායට වැටුනොත් කල්ප ගානකින් අපිට නම් ගොඩ එන්න බෑ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ උතුම් සද්ධානුසාරී ධම්මානුසාරී අර්ථයන් දෙක පින්වතුනි උතුම් සෝවාන් ඵලය කරා අරන් යන්න ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ ඔබේ සති ඉන්ද්‍රිය ශක්තිමත් කරගන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය තව තව ලබන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මේ භව දුක නුවණින් දකිමින් පින්වතුනි නිරතුරුවම විදර්ශනා නුවණ මතු කර ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්වතුනි එහෙනම් ඔබ දක්ෂ වෙන්න මේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගන්න යන ගමනේදී බුදුරජාණන් වහන්සේට ඔබට දේශනා කරන උතුම් ධර්මයයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක්
දස පාරමී ධර්මයන් පුරලා මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. හොඳින් තේරුම් ගන්න. චතුරාර්ය සත්‍යේ මුල් මාර්ය සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය. පින්වතුනි දුක කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුක. පින්වතුනි මේ සෑම දුකක්ම තමා තුල තියෙනවා. අපි සෑම කෙනෙක්ම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් තුලයි ජීවත් වෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නමක පළමුවේ මේ පළවෙනි අර්ථය දුක්ඛ සත්‍ය තමා තුලම තියෙනවා පින්වතුනි. අපිට දුක්ඛ සත්‍ය හොය හොයා ලෝකෙ වටේ යන්න ඕනේ නෑ. මේ බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් අර්ථය පහළ වීමේ දුක්ඛ සත්‍ය තමා තුල තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ තුලයි අපි ඕන වෙලාවක ජීවත් වෙන්නේ. දෙවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ ළඟ දුක තියෙනවා නම් දුකට හේතු දෙකක් නෑ. දුකට තියෙන එක හේතුවයි. මොකද්ද ඒ හේතුව? තෘෂ්ණාව පිංගතුනේ. එහෙමනම් දුක ඔබ ළඟ තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ ළඟම තියෙනවා. මොකක් කෙරෙහි තෘෂ්ණාවද? රූප වේදනා සංඥා සංකාර විඥාණයන් කෙරෙහි තෘෂ්ණාව. එහෙමනම් පිංගතුනි පළවෙනි ආර්ය සත්‍යයක් තමා තුල තියෙනවා. දෙවෙනි ආර්ය සත්‍යයක් තමා තුලම තියෙනවා. දුකක් තමා තුල තියෙනවා, තෘෂ්ණාවක් තමා තුල තියෙනවා. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දුක ඔබ ළඟ තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාවක් ඔබ ළඟ තියෙනවා නම් දුක නැති කරන්න කුමක්ද ඔබ කළ යුත්තේ කියලා. මොකද්ද ඔබ කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න ඕනේ. තෘෂ්ණාව දුක ඔබ ළඟයි තියෙන්නේ. දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ ළඟයි තියෙන්නේ. දුක නැති කරන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න ඕනේ. කවුද තෘෂ්ණාව නැති කරන්න ඕනේ? ඔබමයි. ඔබමයි. තුන්වෙනි ආර්ය සත්‍යයක් ඔබ ළඟම තියෙනවා පිංගතුනි. මේ බුදුරජාණන් වහන්සේගේ නමකගේ පහළ වීමේ එකම අර්ථය. හතරවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දුකත් ඔබ ළඟ තියෙනවා, දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ ළඟ තියෙනවා, දුක නැති කල යුත්තේ ඔබමයි, දුක නැති කිරීමේ මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න ඕනේ ඔබමයි පින්වතුනි. අන චතුරාර්ය සත්‍ය තමා තුල තියෙනවා පින්වතුනි. අපි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අපිට අහිමි වුණත් චතුරාර්ය සත්‍ය අපි තුල තිබිලා පින්වතුනි. චතුරාර්ය සත්‍ය අපි තුල තිබිලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්වක්කාත ගුණයෙන් මේ ගැඹුරු දහම තමා තුලින් පෙන්නනවා. දුක තමා තුලින් පෙන්නනවා. දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් පෙන්නනවා. දුක නැති කරන්න නම් තමාමයි තෘෂ්ණාව නැති කළ යුත්තේ කියලා පෙන්නනවා. නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්නනවා. පින්වතුනි මෙන්න උතුම් චතුරාර්ය සත්‍ය. මෙන්න උතුම් මෙන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතේට දරාගත් කෙනා තෙරුවන් කෙරේ සද්ධා වෙති කරගත් කෙනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි අපි හිතනවා අපි හැමෝම තුල තෙරුවන් කෙරේ සද්ධාව තියෙනවා කියලා. අපි පන්සල් යනවා නම් මල් පූජා කරනවා නම් බුදුන් වඳිනවා නම් බෝධි පූජා තියෙනවා නම් සිල් සමාදන් වෙනවා නම් අපි හිතනවා අපි තුල සද්ධාව තියෙනවා කියලා තෙරුවන් කෙරේ. නමුත් බුදුරජාණන් වහන්සේ කොතැනකවත් සද්ධාවේ සා සරල තැනක තියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ නියසිලට පස් ටිකක් අරන් කියනවා, මහණෙනි මේ ලෝකේ ඉන්න සත්වයින්ගෙන් සද්ධාව ඇති කරගත්තේ මෙපමණයි කියලා. මේ නියසිලේ තියෙන වැලි ප්‍රමාණයටයි සද්ධාව ඇති කරගෙන තියෙන්නේ. එහෙනම් පින්වතුනි සද්ධාව කියන්නේ බොහොම බරපතල අර්ථයක්. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගත්තොත් මොනම හේතුවක් නිසාවත් එයා මේ ජීවිතේ ඊළඟ ජීවිතේ සතර අපායට නම් වැටෙන්නේ නැහැ කියලා.
සතරපාය මිදිලා නැහැ. නමුත් සතරපායට වැටෙන්නේ නැහැ යා. තෙරුවන් කෙරෙහි සද්ධාව මේ නියසිලේ දින පස් ප්‍රමාණට උපමා කරන්නේ. එන පින්වතුනි අපි හිතන දෙන්නේ මේ සද්ධාව පන්සල් ගියා සිල් සමාදන් වුණා දන් දුන්නා කියන කාරණෙන් ඒක තෙරුවන් කෙරෙහි සද්ධාවට මාර්ගයයි. සද්ධාව ඊට වඩා ගැඹුරුයි. මොකද්ද සද්ධාව කියන්නේ? යමෙක් මේ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරුවා දකීද ඔහුයි තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගත්ත කෙනා. ඔබ හිතන්න ඔබේ ජීවිතේට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් එද්දී ඔබ මොකද කරන්නේ? ඔබ හිතනවාද අනේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව එන්නේ මගේ තෘෂ්ණාව නිසා? මගේ තෘෂ්ණාව නිසා ඇයියේ? මම මේ ඇස නිත්‍යයි කියලා දකිනවා, මේ කන නාසය දිව ශරීරය නිත්‍යයි කියලා දකිනවා, මේවා වෙනස් වෙලා යනකොට මම දුකටපත් වෙනවා. මම දුකටපත් වෙනවා. මේ දරුවා අම්මා තාත්තා රට ජාති ආගම මේ සංස්කාරයෝ නිත්‍යයි කියලා දකිනවා, මේ සංස්කාරයෝ වෙනස් වෙලා යද්දී අපි දුකටපත් වෙනවා. අපි දුකටපත් වෙලා අපි ගැටෙනවා, රණ්ඩු කරනවා, බයිනවා, සණ්ඩුවට යනවා, අරක්කු බොන්න යනවා, දිවි නසා ගන්නවා. පින්වතුනි අපි චතුරාර්ය සත්‍ය තුල හිටියද? අපි චතුරාර්ය සත්‍ය තුල හිටියද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ෙද්දී අනේ මේ දුක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසාමයි, මම මේ ධර්මයෝ නිත්‍ය වශයෙන් දකින නිසාමයි. එහෙම හිතලා යා හිතනවාද අනේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක තුනී කරන මාර්ගයයි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න හිතනවාද? එහෙම හිතන්නේ නැහැ පින්වතුනි. හිතන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ දුකක් ඇති වෙද්දී අපි ගැටෙනවා, රණ්ඩු වෙනවා, බයිනවා, අරක්කු බොන්න යනවා, දිවි නසා ගන්නවා. තාම චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරවල දකින්නේ නැහැ. අපි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ වෙද්දී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් අන්නේ සීලගත කරා යනවා. තාම තෙරුවන් කෙරේ සද්ධාවට ඇවිල්ලා නැහැ. එනිසා තෙරුවන් කෙරේ සද්ධාව දුර්ලභ ආර්ථය. මේ නියසිලට ගන්න වැලි ප්‍රමාණේ තෙරුවන් කෙරේ සද්ධාව ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ නියසිලට aran පෙන්නන වැලි ටිකෙන් එක වැලි කැටයක් වෙන්න පින්වතුනි ඔබ කොහොමද වෙන්නේ? ඔබේ ජීවිතේට ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් මේ පංච උපාදානස්කන්ධ දුක එද්දී ගැටෙන්න එපා, රණ්ඩුවට යන්න එපා, අනුන්ට බයින්න එපා, අනුන්ට චෝදනා කරන්න එපා. මේ සියලු දුක් මගේම තෘෂ්ණාව නිසායි කියලා දැකලා බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේට කීකරු වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ලෞකික සැප සොයන්න පිංගතුනි. ලෞකික සැපේ සොයන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නෙමේ ලෞකික සැපේ සොයන්නේ. රණ්ඩු වෙලා ගහගෙන බැනගෙන චෝදනා කරගෙන මේවයින් තමයි අපි ලෞකික සැපේ හොයන්න යන්නේ. පිංගතුනි සැපේට මාර්ග දෙකක් නැහැ. සැපේට එක මාර්ගයයි ලෞකික ලෝකෝත්තර සැපේට තියෙන්නේ. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනිසා ඔබ බුදුරජාණන් වහන්සේ නියසිලට aran පෙන්නන වැලි ටිකෙන් එක වැලි කැටයක් වෙන්න නම් මීට පස්සේ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරවන්න. චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරවන්න. ඔබට මේ දුක්ඛ සත්‍ය පීඩා කරද්දි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව තුලින් පින්වතුනි මේ දුක තමා තුලම ඇති වෙන්නා වූ තෘෂ්ණාව නිසායි සකස් වෙන්නේ කියලා දැකලා තෘෂ්ණාව නිරෝධය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලට එන්න අන්න තෙරුවන් කෙරෙහි සද්ධා වැඩි කරගත්ත කෙනා. ඔබ තාම තෙරුවන් කෙරෙහි සද්ධා වැඩි කරගත්තේ නැත්නම් ඔබ ඉන්නේ සද්ධා වැඩි කරගන්නා වූ මාර්ගය තුලයි පින්නතුනි. එනිසා අපි මේ මාර්ගයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාවට එන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සද්ධාවට ඇවිල්ලා අපි චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ, සෝවාන් ඵලයට එන්න ඕනේ. එනිසා ප්‍රමාද වෙන්න එපා. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ඔබටත් මටත්
අහිමි වෙලා තිනා ඒ නිසා අපි චතුරාර්ය සත්‍ය තමා තුලින් දැක්කා දුක තමා තුලින් දැක්කා දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දැක්කා දුක නැති කරන්න නම් තෘෂ්ණාව තමාමයි නැති කළ යුත්තේ කියලා දැක්කා නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨා සුන්දර මාර්ගයක් සරල මාර්ගයක් ධර්මයේ සක්කාත ගුණය මේ අපිට කියන්නේ බුදුරජාණන් වහන්සේ තමා තුලින් චතුරාර්ය සත්‍ය දකිනවා තමා තුලින් චතුරාර්ය සත්‍ය දකින්න තමා කුමක්ද කළ යුත්තේ තමාගේ තෘෂ්ණාවයි සියුම් කළ යුත්තේ නමුත් අපි මොකද්ද කරන්නේ පින්වතුනි තව තව තෘෂ්ණාව වර්ධනය කරගන්නවා තෘෂ්ණාව වර්ධනය කරද්දී තව තව දුකම අපිට වැඩි වෙනවා අපි ආරෂ්ඨාංගික මාර්ගයේ තකන්නේ නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න දුකෙන් මිදෙන එකම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි දැන් අපි ආරෂ්ඨාංගික මාර්ගයට යමු ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගංග 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් පින්වතුනි අපි සීල සමාධි ප්‍රඥා කියලා මාර්ගය වෙන් කළත් බුදුරජාණන් වහන්සේ මුලට පනවන්නේ සීලය නෙමේ බුදුරජාණන් වහන්සේ මුලට පනවන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක අයිති වෙන්නේ ලෞකික ප්‍රඥාවටයි පින්වතුනි තාම සීලයට ඇවිල්ලා නැහැ මුලින්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලෞකික ප්‍රඥාවට මොකද ලෞකික ප්‍රඥාව කියන්නේ මාර්ගයට ජවය දෙන ප්‍රඥාව මාර්ගයට මග වියදම දෙන ප්‍රඥාව මේ ලෞකික ප්‍රඥාව නිත්‍ය වූ ධර්මතාවයක් නෙමේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට ලෞකික ප්‍රඥාව තියෙනවා නමුත් ඒ දෙන්න පිරිහිලා පෘථග්ජන තැනට වැටුනොත් ලෞකික ප්‍රඥාවත් පිරිහිලා යනවා ඒ නිසා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ලෞකික ප්‍රඥාවයි බුදුරජාණන් වහන්සේ මුලින් පනවන්නේ ඊට පස්සේ සීලය සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ ඊළඟට සමාධියට අදාළ මාර්ගාංග තුන සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි පින්වතුනි කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා ස්වාමින්වංශ මම මෛත්‍රිය විතරයි වඩන්නේ වෙන දෙයක් මට අවශ්‍ය නැහැ තව කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමින්වංශ මම සීලය විතරයි වඩන්නේ වෙන දෙයක් මට අවශ්‍ය නැහැ තව කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමින්වංශ මං සමාධිය විතරයි වඩන්නේ වෙන දෙයක් මට අවශ්‍ය නැහැ පින්වතුනි මේ කොතනකවත් සම්මා සම්බුද්ධ ශාසනේ නැහැ හොඳින් හිතන්න ඔබ සීලයට විතරක් නම් ගරු කරන්නේ ඔබ මෛත්‍රියට විතරක් නම් ගරු කරන්නේ ඔබ සමාධියට විතරක් නම් ගරු කරන්නේ එතන සම්මා සම්බුද්ධ ශාසනයක් නැහැ පින්වතුනි හොඳින් තේරුම් ගන්න මොකද බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුවත් දඹදිව මෛත්‍රිය තිබ්බා සීලය තිබ්බා සමාධිය තිබ්බා නමුත් ලෞකික ප්‍රඥාව තිබ්බේ නැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් පසුයි ලෞකික ප්‍රඥාව ලෝකෙට දේශනා කරන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප පින්වතුනි මේ ලෞකික ප්‍රඥාවෙන් තොරව අපි කොච්චර සීලය තුල හිටියත් දානය තුල හිටියත් මෛත්‍රිය තුල හිටියත් සමාධිය තුල හිටියත් ඒකම ධර්මතාවයක්වත් සම්මා ධර්මතාවයන් බවට පත් කරලා දෙන්නේ නැහැ ඒකම ධර්මතාවයක්වත් ප්‍රඥාව උදෙසා යොමු කරන්නේ නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සීලෙන් මෛත්‍රියෙන් ඒ වගේම සමාධියෙන් දානෙන් විතරක් සතුට වෙන්න හදන්න එපා එතන සම්මා සම්බුද්ධ ශාසනය නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබේ සීලය ඔබේ මෛත්‍රිය ඔබේ දානය ඔබේ සමාධිය සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් පෝෂණය කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ නමකුයි මේ උතුම් ලෞකික ප්‍රඥාව අපිට දේශනා කරන්න පිංගතුනි. ඒ නිසා ලෞකික ප්‍රඥාවේ මුලින්ම සම්මා දිට්ඨිය අපි දැන් මේ දුකෙන් මිදීමේ මාර්ගයයි ගමන් කරන්නේ. ඔබට මේ දුක ප්‍රශ්නයක් නම් පිංගතුනි ඔබ මේ දුකෙන් මිදෙන මාර්ගයට එන්න ඕනේ. දුකෙන් මිදෙන මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියට අර්ථයන් හතක් බුදුරජාණන් වහන්සේ දෙනවා 1 තෙරුවන් කෙරෙහි සද්ධාව 2 කර්මය කර්මඵල විශ්වාසය 3 ඕපපාතික සත්ත්ව උපත පිළිබඳ විශ්වාසය
හතර අම්මා තාත්තගේ ගුණයන් පිළිබඳ විශ්වාසය පහ දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය හය මට උතුම් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය සහ පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය පින්වතුනි ඔබට සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් අනිවාර්යෙන්ම මේ විශ්වාස හත ඔබේ ජීවිතය තුල තියෙන්න ඕනේ ඔබ මේ විශ්වාස හත තුල නැත්තම් තාම ඔබ සම්මා දිට්ඨියට පත් වෙලා නැහැ ඒ කියන්නේ ඔබ ශාසනයේ උණුසුම ජීවිතයට අරගෙන නැහැ නමුත් සීලය තියෙන්න පුළුවන් මෛත්‍රිය තියෙන්න පුළුවන් දානය තියෙන්න පුළුවන් නමුත් සම්මා දිට්ඨිය අර්ථයන් නැත්තම් තාම ශාසනයේ අර්ථය ජීවිතයට අරන් නැහැ එනිසා පළවෙනි කාරණේ සම්මා දිට්ඨියේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පින්වතුනි මොකක්ද අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව කියලා කියන්නේ උදේ හවස බුදුරජාණන් වහන්සේට වන්දනා කළා බුද්ධ පූජාව තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාව ඇති වුණා කියලා කියන්නේ ඒක ශ්‍රද්ධාවට මාර්ගයයි ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාවට ඇති වුණා කියන්නේ පින්වතුනි ඔබ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරලා දකින කෙනෙක් වෙන්න ඕනේ ඔබ දුක තමා තුලින් දකින කෙනෙක් වෙන්න ඕනේ දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දකින කෙනෙක් වෙන්න ඕනේ දුක නැති කිරීමේ එකම මාර්ගය ආර්ය ශ්‍රාන්තික මාර්ගයයි කියන විශ්වාසය ඇති කරපු කෙනෙක් වෙන්න ඕනේ ඒ වගේම ඔබ නිරතුරුවම මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින කෙනෙක් වෙන්න ඕනේ ඔබ තාමත් මේ සියලු සංස්කාරයෝ නිත්‍යයි කියලා ගන්නවා නම් පින්වතුනි තාමත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තේ නැහැ ඔබ ප්‍රාර්ථනා කරන්නේ නැවත නැවත භවය නම් ඔබ තාමත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාව ඇති කරගෙන නැහැ බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා නැහැ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ ඉන්සා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය තුලින් ජීවිතය දකින්න ලෝකය දකින්න අන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත වෙනවා දෙවෙනුව ධර්ම රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න කොහොමද ධර්ම රත්නයේ කෙරෙහි අපි ශ්‍රද්ධාව ඇති කරගත්තා කියන්නේ පින්වතුනි ගාථා කටපාඩම් කළා කියලා මුළු පිරිත් පොතම කටපාඩමින් කිව්වා කියලා සූත්‍රගත ධර්ම කටපාඩමින් කිව්වා කියලා ධර්ම රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ මේ උපමාව බලන්න නියසිලේ සින පස් ප්‍රමාණයයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ එසා ගැඹුරු උපමාවක් එහෙනම් මොකද්ද අපි ධර්ම රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත කියන්නේ ධර්මයේ පළවෙනි ගුණය මොකද්ද සක්කාතයි ධර්මයේ සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈත ඉඳන් ආපු මේ පංච උපාදානස්කන්ධ ලෝකය කාරණා හතරකින් මේ ජීවිතේ නිරෝධය කිරීමේ මාර්ගය අපිට කියලා දෙනවා ධර්මයේ සක්කාත ගුණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා මුතුනි අනාගතයේ ලක්ෂ ගාණක් තව බුදුරජාණන් වහන්සේලා ඒ කියන්නේ මේ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ නැවතීමක් නිමාවක් අවසානයක් නැහැ එහෙවු දීර්ඝ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය මේ ජීවිතේ කාරණා හතරකින් නිරෝධය කිරීමේ මාර්ගය කියලා දෙනවා ධර්මයේ සක්කාත ගුණය ධර්මයේ සක්කාතයි තමා තුලින් චතුරාර්ය සත්‍ය පෙන්නනවා ලෝකේ වටේ හොයන්න යන්න ඕනේ නෑ මෙතනයි තියෙන්නේ චතුරාර්ය සත්‍ය මේ නාම රූප දෙක තුල තියෙනවා තමා තුලට ගෙනල්ලා පෙන්නනවා ධර්මයේ සක්කාත ගුණය ධර්මයේ සක්කාත නිසා ධර්මය සම්දිත්තිකයි ධර්මයේ මේ ජීවිතේම දකින්න පුළුවන් එයි පින්වතුනි චතුරාර්ය සත්‍ය තමා තුලින් පෙන්නනවා තෘෂ්ණාවයි ප්‍රශ්න වෙලා තියෙන්නේ තමා තුලින් චතුරාර්ය සත්‍ය පෙන්නනවා ධර්මය මේ ජීවිතේ ඔබට දකින්න පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ඉන්න ඕනේ නෑ ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙනකන් ඉන්න ඕනේ නෑ
පිංගතුනි ධර්මය ස්වකාතයි ධර්මය සම්දික්තිකයි මේ ජීවිතේ ඔබට ධර්මයේ දකින්න පුළුවන් දැන් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරන්න දැන් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න ඔබ තාමත් මම මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා චිත්තයක් ඇති කරගෙන නැත්තම් ඔබ තාමත් උතුම් සෝවාන් ඵලයක් ගැන හිතලවත් නැත්තම් පින්වතුනි ධර්මයේ සම්දික්තික ගුණය ඔබ පිළි අරගෙන නැහැ ධර්මයේ සම්දික්තික ගුණය ඔබ තාම පිළි අරන්නේ නැහැ මොකද ඔබ තාම සෝවාන් ඵලයක් ගැන හිතලත් නැහැ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේම ධර්මයේ දකින්න අවබෝධ කරන්න පුළුවන් කියද්දී අපි තාම ඒ ගැන හිතලත් නැහැ ධර්මයේ සම්දික්තික ගුණය ගැන විශ්වාසයක් නැහැ. ඇයි ඔබට ධර්මයේ සම්දික්තික ගුණය ගැන විශ්වාසයක් නැත්තේ? ධර්මයේ ස්වකාත ගුණය ගැන විශ්වාසයක් නැහැ. ධර්මයේ සරලව දේශනා කළා තියෙනවා කියන විශ්වාසය ඔබට නැහැ. ඔබ ධර්මයේ මහා ගැඹුරෙන් ගන්නවා. ධර්මයේ ගැඹුරුනේ බෝධිසත්වයාණන් වහන්සේට ඒ ගැඹුරු ධම බුදුරජාණන් වහන්සේ සරල භාවයෙන් දේශනා කරනවා ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණය ඒ උතුම් ඥාන ධර්මයෝ ඉන්සා බුදුරජාණන් වහන්සේට ධර්මයේ ගැඹුරු උනත් අවබෝධයේ උදෙසා වහන්සේ සරල භාවයෙන් අපිට ධර්මයේ දේශනා කරනවා ඒකයි බුදුරජාණන් වහන්සේ නමකගේ උත්තරීතර භාවය ඉන්සා බුදුරජාණන් වහන්සේ කොයිසම් අපි ධර්මය මේ ජීවිතේ දකින්න පුළුවන් කිව්වත් ධර්මයේ සරලව දේශනා කළත් ඒ විශ්වාසය අපිට නැහැ. ඇයි පින්නතුනි? තාම ධර්ම රත්නය කෙරෙහි සද්ධාවට ඇවිල්ලා නැහැ. තාම ධර්ම රත්නය කෙරෙහි සද්ධාවට ඇවිල්ලා නැහැ. කෙනෙක් මට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මට ත්‍රිපිටක ධර්මය කටපාඩමින් කියන්න පුළුවන්. මට ත්‍රිපිටක ධර්මය විනය අභිධර්මයේ සූත්‍ර කටපාඩමින් කියන්න පුළුවන් නමුත් මේ ජීවිතේ මට සෝවාන් ඵලයට පත් වෙන්න නම් බෑ ඒ ගැන මං හිතන්නේත් නෑ පින්වතුනි මුළු ත්‍රිපිටකයම කටපාඩමින් කිව්වත් එයා කියනවා නම් මට මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බෑ කියලා මං විවෘතව කියනවා තාම එයාට ධර්ම රත්නය කෙරෙහි සද්ධා වෙවිලා නෑ පින්වතුනි සද්ධාව හරි ගැඹුරුයි නියසිලේ පස්තිකේ උපමාව ගන්න මෙපමණයි තෙරුවන් කරේ සද්ධාව ඇති කරගත්තේ නමුත් ස්වක්කාතව බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා කියනවා ඔබට මේ මොහොතේ ඔබ චිත්තයක් ඇති කරගන්න නොසැලෙන චිත්‍රයක් චිත්තයක් මම මේ ජීවිතේ මරණාසන්න අවසාන චුති සිතේදී හෝ මේ උතුම් ධර්මය දකින්නවා කියලා පින්තුනි මම මේ ජීවිතේ අනිවාර්යම සෝවාන් ඵලයට පත් වෙනවා කියනේ චිත්තය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය පිළිබඳ විශ්වාසය ඇති කරගන්න ඔබ ඒ චිත්තය ඇති කරගත්තොත් ඔබ ධර්මයේ සම්දික්තික ගුණය පිළිගත්ත වෙනවා මේ ජීවිතේ මට සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඔබ නියතෙන් ඇති කරගන්නවා ඒ වගේම ඔබ ඇති කරගන්නවා නියත විශ්වාසයක් ධර්මය තමා තුලින් සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා. ධර්මයේ සම්දික්තික ගුණය, ධර්මයේ ස්වකාත ගුණය විශ්වාසයට එද්දී බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තව තව ශක්තිමත් වුණා වෙනවා. අන්න ධර්ම රත්නය කෙරෙහි සද්ධාව, එහෙම නැත්නම් ගාථා කඩපාඩමින් කිව්වා කියලා ධර්ම රත්නය කෙරෙහි සද්ධාව ඇති වුණා වෙන්නේ නැහැ. අපිට සාසන ලක්ෂ ගාණක් අහිමි වෙලා තිනවා වැරදි නිවැරදි කරගන්න. තුන්වෙනිවා අපි එන්නේ සංඝයා කෙරෙහි සද්ධාවට. මොකද මහා සංඝ රත්නය කෙරෙහි සද්ධාව කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා සංඝයාගේ ගුණයන් පිළිබඳව අපිට දේශනා කරනවා. සංගයාගේ පළවෙනි ගුණය මොකද්ද? ඔබලා නිරතුරුව දන් දෙන පින්වතුල්ලා, ඔබලා පින්කම් කරන පින්වතුල්ලා. එනිසා මේ සංගයාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඔබ ඇති කරගන්න ඕනේ. සංගයා කෙරෙහි සද්ධාවට ඇති වෙන්න ඕනේ. මොකද මේ සද්ධාව අපි අචල සද්ධාව බවට පත් කරගන්න තියෙනවා. මොකද තේ බුදුරජාණන් වහන්සේ සංගයා කෙරෙහි සද්ධාව කියන්නේ සංගයා සුපටිපන්නයි කියලා දකින්න. සංගයා සුපටිපන්නයි සංගයා සුපටිපන්නයි කියන්නේ මොකද්ද
සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා සංසාර බය දැකලා සංසාර ගැඹුර දැකලා ගිහි ජීවිතේ පරිබෝධ බව දැකලා සංඝයා ගිහි ජීවිතේ හැරදමා පැවිදි උපසම්පදාවට එනවා. ඔන්න පිංගතුනේ සංඝයාගේ සුපටිපන්න ගුණය ඔබ දන් පූජා කරද්දී පින්කම් කරද්දී සංඝයා මුල් කරගෙන මේ සුපටිපන්න ගුණය හොඳින් දකින්න මොකද්ද සුපටිපන්න ගුණය? සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා සංසාර බය සංසාර ගැඹුර දැකලා ගිහි ජීවිතේ පරිබෝධ බව දැකලා ගිහි ජීවිතෙන් මිදිලා උතුම් පැවිදි උපසම්පදාවට එනවා. අන සංඝයාගේ සුපටිපන්න ගුණය පිංගතුණී අතීතේ උග්‍ර ගෘහපතිතුමා හිටියා අනාගාමි උත්තමේ වේදුකණ්ඨකී නන්ද මාතාව හිටියා අනාගාමි උත්තමාවියා පිංගතුණී මේ වේදුකණ්ඨකී නන්ද මාතාව උග්‍ර ගෘහපතිතුමාට වඩා පිංගතුණී මහා සංඝයා ශ්‍රේෂ්ඨයි පිංගතුණී මහා සංඝයා ශ්‍රේෂ්ඨයි මොකද උග්‍ර ගෘහපතිතුමා වේදුකණ්ඨකී නන්ද මාතාව තාම කාමයන් ගිහි ජීවිතේ තුලයි ඉන්නේ ගිහි ජීවිතෙන් මිදුනේ නැහැ කාමරාග පටිගයන් නිරෝධය කළත් ගිහි ජීවිතේ තුල හිටියා නමුත් ඔබේ ගමේ පන්සලේ ගමේ ආරන්නේ ඉන්න උපසම්පදා භික්ෂුව සාමණේර සාමින් වහන්සේ ගිහි ජීවිතෙන් මිදිලා ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ ඔබේ පන්සලේ ඉන්න සාමණේර සාමින් වහන්සේ උපසම්පදා භික්ෂුව අනාගාමි ගිහි පින්වතුන්ලාට වඩා ශ්‍රේෂ්ඨයි අනාගාමි උග්‍ර ගෘහපතිතුමාට වඩා ශ්‍රේෂ්ඨයි පින්වතුනි ඔබට තෙරුවන් කෙරේ සද්ධාවට එන්න ඕන නම් ඔබ මෙතෙන්ට එන්න ඕනේ ලෝකේ හදන්න යන්න එපා ලෝකේ හදන්න බෑ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ලෝකේ හදන්න නෙමේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනත් ලෝකේ හැදුන්නේ මොකද ලෝකේ කියන්නේ අර්ථය කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයයි ලෝකේ කියන්නේ ඕකයි ලෝකේට අර්ථයන් දෙකක් නැහැ ලෝකේට තියෙන එක අර්ථයයි මොකක්ද ඒ අර්ථය කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවය ලෝකයයි මොනවද කැඩෙන්නේ බිඳෙන්නේ විසිරෙන්නේ මේ රූපය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා මේ වේදනා සංඥා සංකාර විඥානයෝ කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා මේකයි ලෝකේ අර්ථය මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය තුල පින්වතුනි සදාකාලික නිවැරදි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා නිත්‍ය වූ ධර්මයක් බලාපොරොත්තු වෙන්න එපා එනිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ ලෝකය හදන්න නෙමේ මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය උපයෝගී කරගෙන ඔබට ලෝකයෙන් මිදෙන්නයි උදට තේරුම් ගන්න ඔබට ලෝකයෙන් මිදෙන්නයි අතීත බුදුරජාණන් වහන්සේලා මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය උපයෝගී කරගෙන නිවිලා ගියා අතීත රහතන් වහන්සේලා මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය උපයෝගී කරගෙන උන්වහන්සේලා නිදහස් වෙලා ගියා එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔබට මේ උතුම් ධර්මයේ දේශනා කරන්නේ මේ ධර්මයේ අර්ථයට එන්න අපි අපිට ඕන ඕන විදියට ධර්මයේ ලෝකයේ දකින්න එපා අනුන් කියන විදියට ධර්මයේ දකින්න එපා බුදුරජාණන් වහන්සේට අදාළ සූත්‍රගත ධර්මයට අදාළ ලෝකයේ දකින්න සංඝයාගේ සුපටිපන්න ගුණය උග්‍ර ගෘහපතිවරයාට වඩා ශ්‍රේෂ්ඨයි ඔබ දකින්න ඔබට තෙරුවන් කෙරෙහි සද්ධාවට එන්න ඕනේ නම් නියත ඔබට සම්මා සමාධිමත් හිතකට එන්න ඕනේ නම් ඔබට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය ලබන්න ඕනේ නම් ඔබ මෙතෙන්ට එන්න ඕනේ පිංගතුනි මොකද්ද එන්න ඕනේ එක සංඝයාගේ සද්ධාව කෙරෙහි ඔබේ පන්සලේ වැඩ ඉන්න සාමණේර සාමින් වහන්සේ උපසම්පදා භික්ෂු ආරන්නේ කුටිය වැඩ ඉන්න උග්‍ර ගෘහපතිවරයාට වඩා අනාගාමි ගිහි කෙනාට වඩා ශ්‍රේෂ්ඨ උත්මේක හැටියට දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සංඝයාගේ සුපටිපන්න ගුණය තුලින් සංඝයාගේ උජුපටිපන්න ගුණය ඇති වෙනවා මොකද්ද සංඝයාගේ උජුපටිපන්න ගුණය සංඝයා දුක දැකලයි පැවිදි වුනේ දුකෙන් මිදීමේ ඍජු මාර්ගය තුල සංඝයා ගමන් කරනවා මොකද්ද දුකෙන් මිදීමේ ඍජු මාර්ගය අරෂ්ඨාංගික මාර්ගය අන්න සංඝයාගේ උජුපටිපන්න ගුණය
උජුපටිපන්න ගුණය තුලින් සංඝයා ඥායපටිපන්න ගුණය ඇති කර ගන්නවා මොකද සංඝයාගේ ඥායපටිපන්න ගුණය සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් ලෞකික ඥානයන් ලෝකෝත්තර ඥානයන් ලබා ගන්නවා මොනවද ලෞකික ඥාන పూర్වේ නිවාසානුසුති ඥාන චතුූපපාත දිව්‍ය චක්කු දිව්‍ය සෝත ලෝකෝත්තර ඥාන සෝවාන් සකෘදාගාමි ඥාන අන්න සංඝයාගේ ඥායිපටිපන්න ගුණය පින්වතුනි සංඝයාගේ සුපටිපන්න ගුණය තුලින් උජුපටිපන්න ගුණය ඇති වුණා උජුපටිපන්න ගුණය තුලින් ඥායිපටිපන්න ගුණය ඇති වුණා ඥායිපටිපන්න ගුණය තුලින් සංඝයාගේ සාමිචිපටිපන්න ගුණය ඇති වෙනවා මොකද සංඝයාගේ සාමිචිපටිපන්න ගුණය කියන්නේ සංඝයා චතුරාර්ය සත්‍ය තුල ජීවත් වෙලා ලෝකයාට චතුරාර්ය සත්‍ය දේශනා කරනවා සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ලෝකයාට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා අන්න සංඝයාගේ සාමිචිපටිපන්න ගුණය දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම මොකද්ද මේ කරන්නේ ඔබලාට සාමිචි පටිපන්න ගුණයෙන් සංග්‍රහ කරනවා ඔබලාමඩ සිව්පසෙන් සංග්‍රහ කරද්දී මං ඔබලාට සාමිචි පටිපන්න ගුණයෙන් සංග්‍රහ කරනවා පින්වතුනි මේ සාමිචි පටිපන්න ගුණය තුල සුපටිපන්න ගුණය තියෙන්න ඕනේ උජුපටිපන්න ගුණය තියෙන්න ඕනේ ඥායපටිපන්න ගුණය තියෙන්න ඕනේ මම මෙතන වාඩි වෙලා ඔබලාට විහිළු තහළු කරලා ඔබලා තුල කාමයන් වැඩෙන දේවල් කියලා මම මෙතනින් බැහැර ගියොත් ඒ දේශනාව සාමිචිපටිපන්න ගුණයක් වෙන්නේ නැහැ. ඒ දේශනාව සාමිචිපටිපන්න ගුණයක් වෙන්නේ නැහැ. ඒ සාමිචිපටිපන්න ගුණය තුල සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ගුණයන් පෝෂණය වෙලා තියෙන්න ඕනේ. අන සංඝයාගේ සාමිචිපටිපන්න ගුණය සංඝයාගේ මේ උතුම් ගුණයන් හතර නිසා සංගයා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම උත්තමයෝ අට දෙනා අතරට එනවා. පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම අර්ථයන් අට උත්තමයෝ අට දෙනා කොහෙද ඉන්නේ? ඔබේ ගමේ පන්සලේ ඔබේ ගමේ ආරන්නේ කවුද මේ අට දෙනා? සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් ඵලය සකෘදාගාමි මාර්ගයේ සකෘදාගාමි ඵලය අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය රහත් ඵලය කියන මේ ලෝක ධාතුවේ උත්තරම අර්ථයන් අට ඉන්නේ ඔබේ පන්සලේ ඔබේ ආරාමේ ඔබට උතුම් සම්මා සමාධිය ඕනේ නම් ඔබට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයේ ඕනේ නම් උතෙන්ට එන්න ඕනේ උතෙන්ට එන්න ඕනේ බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ලෝකය දකින්න ඕනේ අපිට ඕන ඕන විදියට නෙමේ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම පුද්ගලයෝ අට දෙනා ඔබේ පන්සලේ ඉන්නේ ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාට මහා බ්‍රහ්මයා අයිති නෑ සක්‍ර දෙවියන් අයිති නෑ රටේ රජතුමා අයිති නෑ පින්තුනි මේ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨ උත්තමයෝ අට දෙනා වැඩ ඉන්නේ ඔබේ ගමේ පන්සලේ ඔබේ ගමේ ආරන්නේ මෙන්න මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගේ මේ ශ්‍රේෂ්ඨ ගුණයන් හතර නිසා සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ බ්‍රහ්මයන් සත්පුරුෂ මිනිසෙයින් මේ අයට වන්දනා කරනවා මහා සංඝරත්නයට වන්දනා කරනවා ඒ නිසාම මහා සංඝයා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍යකෙත වෙනවා පින්වතුනි මොකද ලෝකේ ශ්‍රේෂ්ඨම පුණ්‍යකෙත කියන්නේ පොඩි දෙයක් වපුරලා මහා අස්වැන්නක් දෙන පුණ්‍ය කෙත මහා සංඝරත්නය පින්වතුනි ඔබ වී බුසලක් වගා කළොත් වී බුසල් 50ක් ගනී මුං කිලෝ එකක් වගා කළොත් මුං කිලෝ 10ක් ගනී එච්චරයි නමුත් ඔබ එක බත් හැන්දා මහා සංඝරත්නේ පිඟානට පාත්‍රයට පූජා කරලා මරණාසන්න මොහොතේ බත් හැන්ද සිහියට නගාගෙන ඔබ සාදු සාදු කියලා ඇස් දෙක පියාගත්තොත් අවුරුදු ලක්ෂ ගානක සුගතියේ සැපයක් ඔබට අයිති වෙනවා. ඔබ පූජා කළේ බත් හැන්දක් විතරයි.
පිංගතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත මහා සංඝරත්නයයි පිංගතුනි ඔතෙන්ට එන්න අපි ඔතෙන්ට එනවද ඔබ දකින්නවද ඔබේ ගමේ පන්සලේ ඉන්නේ අනාගාමි උග්‍ර ගෘහපතිවරයාට වඩා ශ්‍රේෂ්ඨ උත්මේ කියලා ඔබ දකින්නවද ඔබේ ආරාමේ ඉන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් කියලා පිංගතුනි එහෙම දකින්න නැත්නම් අපිට කවදාකවත් සම්මා සමාධියකට එන්න බැහැ සම්මා සමාධියකට එන්න බැරි නම් කොහෙන් අපි ප්‍රඥාවක් ලබන්නද විදර්ශනා නුවණක් ලබන්නද පිංගතුනි බුදුරජාණන් වහන්සේ අදාළව ධර්මයේ හිතන්න අපිට ඕන ඕන විදියට ගන්න එපා ඒ නිසා අපි මොකද්ද කරන්නේ අපි සංඝයා සුපටිපන්නයි උජුපටිපන්නයි ඥායපටිපන්නයි සාමිච්චපටිපන්නයි කියලා දකින්නේ අපි කොහොමද දකින්නේ අපි කැමති ස්වාමින් වහන්සේට අපි ඇලුනා අපි අකමැති ස්වාමින් වහන්සේට අපි ගැටුණා අපි සිල්වත් ස්වාමින් වහන්සේට ඇලුනා සීලෙන් දුර්වල ස්වාමින් වහන්සේට ගැටුණා ඔන්න අපේ සද්ධාව කැමතිනම් ඇලුනා අකමැතිනම් ගැටුණා සිල්වත්නම් ඇලුනා සිල්වත් දුර්වලනම් ගැටුණා මොකද්ද අපි මේ කරන්නේ සංඝයා උපයෝගී කරගෙන එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා ඇලීම් ගැටීම් කියන්නේ මොකද්ද තෘෂ්ණාව තෘෂ්ණාව කියන්නේ මොකද්ද දුකට මුල එහෙනම් දැන් අපි සංඝයා මුල් කරගෙන මේ මොකද්ද කරන්නේ තව තව ජාති ජරා ව්‍යාධි මරණයන් කරාම අපි අරන් යනවා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහුණා මහා සංඝයාට ඔබ පූජා කළා වූ දාන එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූඩ පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තනි තනිව පූජා කළා වූ දානයන් ඒසා දන් පූජා කළත් සංඝයා මුල් කරගෙන අපි තාමත් මොකද්ද මේ කරන්නේ කැමැතිනම් ඇලුනා අකමැතිනම් ගැටුනා සිල්වත් නම් ඇලුනා අකමැති සීලය දුර්වල නම් පිංගතුනි කවදාද අපි සම්මා සමාධියකට යන්නේ බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ අටවෙනි මාර්ගාංගයේ පනවන්නේ සම්මා සමාධිය එන්සා සම්මා දිට්ඨියේ ඉඳන් බුදුරජාණන් වහන්සේ අපිව යොමු කරන්නේ ඇලෙන්න ගැටෙන්න නෙමේ අපිව යොමු කරන්නේ සමාධිමත් හිතකට ධර්මයේ උපේක්ෂාවට ඒ නිසා ඔබ සංඝයා තුලින් ධර්මයේ උපේක්ෂාවයි ඔබ දකින්න ඕනේ නමුත් අපි ඒක දකින්නේ අපි සංඝයාගේ සුපටිපන්න ගුණය තීනවද කියලා හොයන්න යනවා අපි අපේ පන්සලේ ස්වාමින් වහන්සේගේ උජුපටිපන්න ගුණය තීනවද කියලා හොයන්න යනවා සාමිච්චිපටිපන්න ගුණය තීනවද කියලා හොයන්න යනවා බුදුරජාණන් වහන්සේ ඔබලාට එහෙම පැනවීමක් කරලා නැහැ ඔබලාට එහෙම පැනවීමක් කරලා නැහැ එනිසා කොයිම වෙලාවකවත් ස්වාමින් වහන්සේලාගේ හොඳ නරක හොයන්න යන්න එපා ගියොත් එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා තෘෂ්ණාව දුකටයි ඔබ යන්නේ එනිසා ඔබේ පන්සලේ ස්වාමින් වහන්සේ සුපටිපන්න ගුණය තිබ්බද නැද්ද කියලා නෙමෙයි ඔබ හොයන්න ඕනේ මේනම් සුපටිපන්න ගුණයමයි කියලා ඔබ දකින්න මේනම් උජුපටිපන්න ගුණයමයි කියලා දකින්න පින්තුනි ලෝකේ නිවැරදි කරන්න බැහැ ලෝකේ නිවැරදි කරන්න යන්න එපා ලෝකේ ආර්ථය කැඩෙන බිඳෙන විසිරෙන ආර්ථයයි කැඩෙන බිඳෙන විසිරෙන ආර්ථය අපිට නිවැරදි කරන්න බෑ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අපිව මේ ලෝකේ තියලා අපිව උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙලා යන්න ඔබ නිදහස් වෙලා යන්න බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් ධර්මයේ දේශනා කරන්නේ ඔබේ පන්සලේ ස්වාමින් වහන්සේ වේවා මම වේවා අපිව ලෝකයේ තුල තියලා අපිව උපයෝගී කරගෙන ඔබලා නිදහස් වෙන්න ඔබලා නිදහස් වෙන්න නැතුව අපිව හදන්න නෙමේ අපිව හදන්න බෑ ඔබලාට මේ කැඩෙන බිඳෙන විසිරෙන සංස්කාර ලෝකයක් මේක කෙසේනම් අපි හදන්නද මේ හදන්න බැරි ලෝකය අවබෝධ කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ එනිසා ඔබලා දක්ෂ වෙන්න සංඝ සමාජයේ අපි මේ ලෝකේ තියලා ඔබලා නිදහස් වෙලා යන්න ඔබලා නිදහස් වෙලා යන්න අපි මොකද්ද මේ කරන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පනවන්නේ ඔබලා උපයෝගී කරගෙන අපිට නිදහස් වෙන්න කියලා
උබලා උපයෝගී කරගෙන අපිට නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට පණවන්නේ බුදුරජාණන් වහන්සේ සංඝයාවන අපිට පණවන්නේ මේ ලෝකයේ කාරණා හතරක් තුලින් දකින්න එච්චරයි අපිට පණවන්නේ මේ ලෝකයේ කාරණා හතරක් තුලින් දකින්න මොකක්ද ඒ හතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔච්චරයි උතනින් එහාට යන්න දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ අපිට මෙයා ධනවතා මෙයා කුලවතා මෙයා නිලවතා මෙයා දුප්පතා මෙයා අහිංසකයා ජනතාව බෙදන්න බුදුරජාණන් වහන්සේ අපිව දෙන්නේ නැහැ ඒවා අනිත්‍ය වූ සංස්කාරයන් ඒ අනිත්‍ය වූ සංස්කාරයන් බෙදන්න බුදුරජාණන් වහන්සේ දෙන්නේ නැහැ මෙතන කී දෙනෙක් හිටියත් ඒ සියලු දෙනා මේ කාරණා හතරටයි අපිට දෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා එච්චරයි අපි සමාජයේ බෙදන්න ගියොත් මෙයා ධනවතා මෙයා කුලවතා මෙයා නිලවතා මෙයා දුප්පතා මෙයා හොඳ කෙනා මෙයා නොහොඳ කෙනා පින්තුණි අපි ඇලීම් ගැටීම් දිසාවටමයි අපි යන්නේ ධනවතාට ඇලෙනවා දුප්පතාට ගැටෙනවා නැත්නම් දුප්පතාට ඇලෙනවා ධනවතාට ගැටෙනවා අනුන්ගේ දුප්පත් ධනවත්භාවය නිසා අපි ලෝකය සංවර්ධනය කරගන්න ඒසා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මේ කාරණා හතර තුනින් ලෝකය දකින්න ලෝකය දැකලා ඔබලා උපයෝගී කරගෙන අපිට නිදහස් වෙලා යන්න මම මේ මොහොතේ මේ උතුම් විදර්ශනා ධර්මයන් ඔබට දේශනා කරන්නේ ඔබලා උපයෝගී කරගෙන මම නිදහස් වෙලා යන්න ඔබලා උපයෝගී කරගෙන මම නිදහස් වෙලා යන ගමනේදී පින්වතුනි මම එක චිත්තයකින්වත් ඔබ ගැන හිතන්නේ එක අවංකව මම කියන්නේ එක චිත්තයකින් හරි මං ඔබ ගැන හිතුවොත් මම මුළු ලෝකය ගැනම හිතුවා වෙනවා මම කවදානම් නිදහස් වෙන්නද මම කවදානම් නිදහස් වෙන්නද ඒ නිසා ඔබ උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න යන ගමනේදී මං ඔබ ගැන එක වචනයක්වත් එක සිතුවිල්ලක්වත් හිතන්නේ නැහැ ඒක ඇත්තයි ඒ නිසා මං ඔබට කියනවා අපි උපයෝගී කරගෙන ඔබලා නිදහස් වෙන්න යන ගමනේදී ඔබලා අපි ගැන එක වචනයක්වත් හිතන්න එපා එක වචනයක්වත් හිතන්න එපා හිතුවොත් ඔබ මුළු ලෝකෙම අයිති කරගත්ත වෙනවා එක සිතුවිල්ලක් තුලින් ඔබ හිතන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ සංඝයා තුලින් සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිචිපටිපන්න ගුණය දකින්න සංඝයාගේ හරි වැරදි හොයන්න එපා අපිව ලෝකයේ තුල තියලා ඔබ නිදහස් වෙලා යන්න ඔබලා ලෝකයේ තුල තියලා අපි නිදහස් වෙන්නයි අපි උත්සාහ ගන්නෙ ඕකයි සම්මා සම්බුද්ධ ශාසනය එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි මේ සම්මා සමාධිය වැඩෙන සද්ධාව ඇති කරගන්න ඇලීම් ගැටීම් ඇති කරගෙන පංච නීවරණ කරා යන්න එපා එහෙම කළොත් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩන්න බෑ අපි මේ මුලම හිර වෙලා මේ මුල හිර වුණත් අපි කොහොමද සම්මා සමාධියට යන්නේ අපි මේ ඇලීම් ගැටීම් බැහැර කරලා ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න ඕනේ ධර්මයේ උපේක්ෂාවෙන් නොදැක්කොත් කවදාකවත් සම්මා සමාධියට යන්න බෑ අපි හිර වෙනවා ඒ නිසා එක තෙරුවන් කෙරෙහි සද්ධාව දෙවැනි කාරණය කර්මය කර්මඵල විශ්වාසය පින්වතුනි ඔබ තුල විශ්වාසයක් තියෙන්න ඕනේ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසය ඔබට තියෙන්න ඕනේ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් පින්වතුනි අද සමාජයට මේ විශ්වාසය නැහැ ඒ නිසා අප්‍රමාණ ලෝභ දේශ මොහයන් කාම රාග පටිගයන් සිල්පද බිඳීම් අප්‍රමාණ අපි සිද්ධ කරගන්නවා ඇයි අපිට විශ්වාසයක් නැහැ යහපත් දේ පිටුලින් යහපත් විපාකයක් තියෙනවා අයහපත් දේ තුලින් අයහපත් විපාකයක් තියෙනවා කියලා ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න නිරතුරුවම යහපත තුල ජීවත් වෙන්න ඔබේ ජීවිතේට යම් දුක් වේදනාවක් ඇති වුණොත් ඔබ මොකද කරන්නේ ඔබේ එක කර්මයේ කර්මඵල විශ්වාසයට දානවද නෑ පින්වතුනි අනේ මට මේ දුක් වේදනාව ඇති උනේ සංසාරේ මම කෙනෙකුට දුක් වේදනාවක් දුන්න නිසාය කියලා එයා දකින්නේ ඒ නිසාම දුක් වේදනාව ඉදිරියා ගැටෙනවා ගැටිලා අකුසලයේ නිසා තව අකුසල් කරගන්න යනවා
එතකොට අපි සැප වේදනාවක් ඇති වෙච්චි මොකද්ද දකින්නේ ඔබ සැප වේදනාවක් ඉදිරියේදී ඔබ හිතනවාද මේ සැප වේදනාව මට ඇති උනේ මන් සංසාරේ කෙනෙකුට දුන්නා වූ සතුටක් නිසා කියලා ඔබ කවදාක්වත් හිතන්නේ ඒ සැප වේදනාව ඉදිරියේ ලෝභ දේශ මොහයන් නැති කරගෙන ඔබ කුසලයක් විපාකට එද්දී ආයිමත් අකුසලයක් කරාම ඔබ ගමන් කරනවා පිංගතුනි එහෙනම් ලෞතරා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියේ දෙවෙනි අර්ථයට ඔබට දෙනවා මෙන්න මේ කර්මය කර්මඵල විශ්වාසය යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසයට එන්න අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසය ඇති කරගෙන පිංගතුනි අයහපතෙන් බැහැර වෙන්න ඒ උතුම් සම්මා දිට්ඨිය අර්ථය ඊළඟට පටිච්ච සමුප්පන්න උපත ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ අපි කොයි වෙලාවෙ හරි ඇස් දෙක පියවෙන මොහොතේ පටිච්ච සමුප්පන්නව නැවත උපත ලබනවා කියන විශ්වාසය අපිට තියෙන්න ඕනේ පින්වතුනි මම ඔබෙන් ඇහුවොත් ඔබට පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසද කියලා ඔබ කියන්නේ ඔව් කියලා නමුත් සම්මා දිට්ඨිය ඊට වඩා ගැඹුරුයි ඔබ පටිච්ච සමුප්පන්න උපත ඔබට විශ්වාස වුණත් ඔබ නිකමටවත් හිතලා තියෙනවද එක සිතුවිල්ලකින්වත් හිතලා තියෙනවද ඔබ මැරිලා පණු කුලයක ඉපදෙයි කියලා ඔබ හිතලා තියෙනවද ඔබ මැරිලා ප්‍රේතෙක් නිරිසතෙක් වෙයි කියලා ඔබ හිතලා තියෙනවද ඔබ මැරිලා බිත්තරයක උපදී කියලා ඔබ හිතලා තියෙනවද ඔබ මැරිලා ඕපපාතිකව ඉපදෙයි තිරිසන් කුලයක ඉපදෙයි කියලා හිතලා තියෙනවද අපි එහෙම හිතන්නේ ඇයි සම්මා දිට්ඨිය දුර්වලයි පින්වතුනි අපි තාම සෝවාන් ඵලයට පත් උනේ නැත්තම් අපි සතර අපායෙන් මිදිලා නැහැ අර අසිදිසි දානීය පූජා කරපු මල්ලිකා විසවත් සතර අපායටයි වැටෙන්නේ කෙටි කාලයකට ඒ නිසා උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරපු අපි මේ පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය ඇති කරගන්න ඕනේ අපි තුල කේන්තියක් ඇති වෙද්දී අපි හිතන්න ඕනේ මේ කේන්තිය මාව ඕපපාතික යක්ෂයෙක් බවට පත් කරන්න පුළුවන් ඔබට ලෝභ සිතක් ඇති වෙද්දී ඔබ හිතන්න ඕනේ මේ ලෝභ සිත මාව ඕපපාතික පටිච්ච සමුප්පන්න ප්‍රේතෙක් කරන්න පුළුවන් ඔබට රාග සිතක් ඇති වෙද්දී ඔබ හිතන්න ඕනේ මාව ඊළඟ පටිච්ච සමුප්පන්න උපතේ තිරිසන් සතෙක් වෙලා උපදින්න පුළුවන් ඒ වගේම මල්ලිකා විසව බිඳුනු සිල්පදයක් සිහි වෙලා පණු කුලයක ඉපදුනා එනිසා පින්වතුනි සතිය සිහි ඇති කරගන්න ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකදීම අන සම්මා දිට්ඨිය මොකද්ද මේ කතා කරන වචනේ වැරදි නම් මේ වචනේ බොරුවක් නම් මේ බොරුව නිසා මාව බිත්තරයක ඉපදෙන්න පුළුවන් මේ බිඳෙන සිල්පදේ නිසා මාව ඕපපාතික යකෙක් යක්ෂණියක් නිරිසතෙක් වෙන්න පුළුවන් මේ කරන වැරද්ද නිසා මාව පටිච්ච සමුප්පන්න මෞකුසක ඉපදෙන්න පුළුවන් පිංගතුනි පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය ඇති කරගන්න අද සමාජයේ පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසයක් නැහැ ඇයි සම්මා දිට්ඨිය දුර්වලයි සම්මා දිට්ඨිය දුර්වල නිසා පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය දුර්වලයි හිතන්නේ නැහැ කේන්තියක් එනකොට හිතන්නේ නැහැ මේ කේන්ති හිතමාව පටිච්ච සමුප්පන්න ඕපපාතික උපතකට අරන් යයි බිත්තරේක උපතකට අරන් යයි පණු කුරේක උපතකට අරන් යයි මෞකුසක උපතකට අරන් යයි කියලා අපි හිතන්නේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම මේ කතා කරන සෑම වචනයක් පාසා සිහි ඇති කරගන්නවා මේ කතා කරන වචනය මාව ඕපපාතික උපතක් කරා අරන් යයිද පණු කුලයකට අරන් යයිද සිල්පදයන් බිදෙන්න හදනකොට මම සිහි ඇති කරගන්නවා කේන්ති හිතක් එද්දි ලෝභ සිතක් එද්දි පිමතුනේ සිහි ඇති කරගන්නවා මාව පටිච්ච සමුප්පන්න තිරිසන් සතෙක් වෙයිද ප්‍රේතෙක් වෙයිද ඕපපාතික උපතකට යයිද පණු කුලයක ඉපදීද අන්න උතුම් සම්මා දිට්ඨිය එනිසා ඔබට සම්මා දිට්ඨියට ඇති කරගන්න ඕනේ නම් නිරතුරුව පටිච්ච සමුප්පන්න උපත කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. ඒක තුන්වෙනි කාරණය හතරවෙනි කාරණය
සම්මා දිට්ඨිය හතරවෙනි කාරණය දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය මං ඔබෙන් ඇහුවොත් ඔබට දානේ පිළිබඳ දානේ ආනිසංස දන්නවද කියලා ඔබ දෙපාරක් හිතන්නේ ඕ කියනවා ඇයි ඔබලා නිරතුරුව දන් දෙන අය ඒ නිසා ඔබ දන්නවා දානේ ලැබෙන ආනිසංසයේ වර්ණයේ සැපේ බලයයි කියලා පින්තුනි දානේ ආනිසංස පක්ෂය දැනගෙනයි ඔබ දන් දෙන්නේ නමුත් සම්මා දිට්ඨිය ඊට වඩා ගැඹුරුයි හොඳට තේරුම් ගන්න සම්මා දිට්ඨිය ඊට වඩා ගැඹුරුයි අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි වෙලා තියෙනවා මේ ශාසනයේදී ඔබටත් මටත් තාම සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න බැරි වෙලා තියෙනවා ඇයි පින්තුනි මේ සම්මා දිට්ඨිය අර්ථයන් ගැඹුරුයි නමුත් ධර්මයේ ස්වකාත ගුණෙන් බුදුරජාණන් වහන්සේ අපිට සරල කරලා පෙන්නලා තියෙනවා මොකද්ද දානේ ආනිසංස පිළිබඳ විශ්වාසය ඔබට දානේ ආනිසංස පිළිබඳ විශ්වාසය තියෙනවා හරි නමුත් පින්වතුනි ඔබට කොච්චර දානේ ආනිසංස පිළිබඳ විශ්වාසයක් තිබ්බත් ඔබ දන් දීලා වර්ණයේ සැපේ බලයේ ප්‍රාර්ථනා කරනවා හරි ඔබ දන් දීලා වර්ණයේ සැපේ බලයේ ප්‍රාර්ථනා කරනවා වගේම පින්වතුනි ඔබ මේ සමාජයේ ජීවත් වෙන ධනවත් මහේශාක්‍ය ප්‍රභු අය දකිද්දී මේ නම් දානේ ඵලයක් කියලා ඔබ දකින්නවද ඔබ දකින්නේ ඔබ දන් දීලා වර්ණයේ සැපේ බලයේ ප්‍රාර්ථනා කරනවා සාධාරණයි ඔබ ප්‍රාර්ථනා කරනවා නමුත් පෙර ජීවිතේ දන් දීලා මේ ජීවිතේ ධනවත් මහේශාක්‍ය ප්‍රභු කෙනෙක් දකිද්දී මේ නම් දානේ ඵලයක් කියලා දකින්න ඔබ දක්ෂ නැහැ කොයිස අසාධාරණයක්ද පින්වතුනි කෝ සම්මා දිට්ඨිය ඔබේ දානිය තුල ඔබ දන් දීලා වර්ණයේ සැපේ බලයේ ප්‍රාර්ථනා කරනවා හරි නමුත් පෙර ජීවිතේ දන් දීලා මේ ජීවිතේ වර්ණයේ සැපේ බලයේ ලැබූ ධනවත් මහේශාක්‍ය ප්‍රභු කෙනෙක් දැක්කොත් ඔබ ඒක සම්මා දිට්ඨියට අදාළව දකින්නේ ඔබ ගැටෙනවා ඔබ විවේචනය කරනවා ඇයි සම්මා දිට්ඨිය දුර්වලයි මේ ගමේ ජීවත් වෙන මහත්ෙක් ඉන්නවා පින්තුනි එයා ඉපදුනේ මේ ගමේ තියෙන ග්‍රාමීය රෝහලේ එයා ග්‍රාමීය රෝහලේ ඉපදිලා දුප්පත් තැනක ඉපදිලා පින්තුනි එයා ළමා වියට තරුණ වියට එද්දී දානේ ආනිසංස පක්ෂය දැනගන්නවා එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා දානේ ආනිසංස පක්ෂය දැනගන්නවා නමුත් එයා දුප්පත් දන් දෙන්න දෙයක් එයාට නැහැ එයා උදේට කන්නේ පොල් සම්බෝලයි බතුයි සම්බෝලයි බතු එයා දන් දෙනවා එයා උදේට කන්නේ පරිප්පුයි බතුයි එයා පරිප්පුයි බතුයි දන් දෙනවා සංඝයාට දන් දෙනවා සිල්වතුන්ට දන් දෙනවා බඩු කපුටන්ට දන් දෙනවා මිනිස්සු එයාට බයිනවා මේ මිනිහට කන්නත් නැහැ මේ මිනිස්සයා අනුන්ට දන් දෙනවා කියලා එයා ඒ වහන්නේ නැහැ එයාට වටින්නේ එයා ලෝතුරා බුදුරජාණන් වහන්සේට පමණයි කීකරු බුදුරජාණන් වහන්සේ දානේ ආනිසංස දේශනා කළා තියෙනවා එයා පරිප්පුයි බතුයි කෑවත් පරිප්පුයි බතුයි දන් දෙනවා මුළු ජීවිත කාලෙම මේ මිනිස්සයා දන් දෙනවා දුප්පත් කෙනා ඉපදුනේ මේ ගමේ ග්‍රාමීය රෝහලේ එයා මුළු ජීවිත කාලෙම දන් දීලා මරණාසන්න මොහොතේ ඒ දානයන් සිහිපත් කරගෙන සාදු සාදු කියලා එයා මැරෙනවා මැරිලා කොහෙද ඉපදෙන්න පිංගතුනේ එයා මේ ජීවිතේ ඉපදුනේ ගමේ ග්‍රාමීය රෝහලේ එයා ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතේ උපදින්නේ කොළඹ නගරේ ප්‍රධාන පෞද්ගලික රෝහලක එයාගේ අම්මා තාත්තා වෙන්නේ කෝටිපති අම්මා තාත්තා දෙපළන් ඒ දරුවා ඉපදෙන මොහොතේම කෝටි ගානක දේපලක හිමිකරුවෙක් වෙනවා ඒ අහිංසකයාට ධනපති පන්තිය බංග වේවා කීම සම්මා දිට්ඨිය නෙමේ පිංගතුනේ සම්මා දිට්ඨිය නෙමේ හොඳට තේරුම් ගන්න ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ කොච්චර දන් දුන්නත් ඔබ දන් දීලා වර්ණයේ සැපේ බලයේ ප්‍රාර්ථනා කරනවා වගේ පෙර ජීවිතේ දන් දීලා මේ ජීවිතේ වර්ණයේ සැපේ බලයේ ලැබපු කෙනෙක් දකිද්දී සුවපත් වේවා කියලා දකින්න සුවපත් වේවා කියලා දකින්න අනුන්ගේ ධනවත්භාවය අනුන්ගේ දුප්පත්භාවය උපයෝගී කරගෙන ඔබ
ඇලීම් ගැටීම් දිසාවට යන්න එපා පිංගතුනේ ඇලීම් ගැටීම් දිසාවට යන්න එපා මොකද අපි දැන් යන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධියට සම්මා සමාධිය කරා යන ගමනක් ලෝකේ හදන්න යන ගමනක් නෙමේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ධනවත් භාවයේ ඇති කරන දුප්පත් භාවයේ නැති කරන ගමනක් නෙමේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ ධනවත් භාවය දුප්පත් භාවය දෙකම ප්‍රයෝගී කරගෙන ඔබට නිදහස් වෙන මාර්ගයයි ඔබට නිදහස් වෙන මාර්ගයයි ඒ නිසා අපි ධනවත් භාවයට ගැටුණොත් දුප්පත් භාවයට ඇලුනොත් අපි කවදාද පින්වතුනි සම්මා සමාධියක් කරා අපි යන්නේ ඒ නිසා ඔබ දානේ ආනිසංස පක්ෂයේ පිළිපද විශ්වාසය ඇති කරගන්න ඔබ දන් දීලා වර්ණයේ සැපේ බලයේ ප්‍රාර්ථනා කරනවා වගේම පෙර ජීවිතේ දන් දීලා වර්ණයේ සැපේ බලයේ ලැබූ කෙනෙක් දකිද්දී මේ නම් දානේ ඵලයක්මයි කියලා දකින්න අනේ සුවපත් වේවා කියලා දකින්න ඒ ධනවත් කෙනා උපයෝගී කරගෙන ඔබ සම්මා දිට්ඨියටපත් වෙන්න ලෝකේ හදන්න එපා ලෝකේ ධනවත් භාවයේ දුප්පත් භාවයේ නැති වෙච්ච දවසක් නැහැ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ ජීවිතේ ධනවතා ඊළඟ ජීවිතේ දුප්පතෙක් වෙනවා මේ ජීවිතේ දුප්පතා ඊළඟ දෝ ජීවිතේ ධනවතෙක් වෙනවා මේවා වෙනස් කරන්න අපිට බෑ පින්තුනි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ධනවත් භාවයේ දුප්පත් භාවයේ උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙලා යන්න අන්න සුන්දර සම්මා දිට්ඨිය දැන් සම්මා දිට්ඨියේ ඊළඟ අර්ථය තමයි සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය මොකද සීලේ ආනිසංස ඉංග්‍රීසි වර්තමාන සමාජයක සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසයක් නැහැ මොකද්ද සීලේ ආනිසංස 1 ජනප්‍රියභාවය 2 අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය 3 භවභෝග සම්පත් ආරක්ෂා වීම 4 සිහි මුලා නොවීමරීම මරණයට පත්වීම 5 සුගතියේ ඉපදීම ඉංග්‍රීසි මේ සීලේ ආනිසංසයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්න මොකද අපි කොච්චර සිල් සමාදන් වුණත් තා මේ සීලය සම්මා දිට්ඨියට අදාළව අපි ගලපගෙන නැහැ පින්වතුනි ඔබ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය තියෙනවා නම් ඔබ සිල් ගන්නෙයි මේ ආනිසංස පිළිබඳ විශ්වාසයෙන් ජනප්‍රියභාවයේ පළවෙනි ආනිසංසය පින්වතුනි ඔබ සිල් සමාදන් වෙලා සීලේ ආනිසංසයන් බලාපොරොත්තු වුණත් මේ සමාජයේ ජීවත් වෙන කොච්චර ජනප්‍රිය චරිත ඉන්නවද දේශපාලන ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ කොයිසම් ධනවත් ජනප්‍රියයි ඉන්නවද ඒ ජනප්‍රිය භාවය කියන්නේ පින්වතුනි සීලේ ඵලයක් කියලා ඔබ දකින්නවද සීලේ ඵලයක් කියලා ඔබ දකින්නවද පින්වතුනි මේ ජනප්‍රිය භාවයට පත් වුණ කෙනත් එක්ක අපි ගැටෙනවා අපි චෝදනා කරනවා කෙනෙක්ගේ ජනප්‍රියභාවයේ සීලේ ඵලයක් කියලා අපි දකින්නේ නැහැ ජනප්‍රිය කෙනා උපයෝගී කරගෙන අපි ඇලීම් ගැටීම් අපි ඇති කර ගන්නවා කවදාද අපි සම්මා සමාධියට යන්නේ මේ මාර්ගය අපි සම්මා සමාධියට එන්න ඕනේ සම්මා සමාධියට එන්නේ නැත්නම් කවදාකවත් ප්‍රඥාවක් දකින්න බෑ විදර්ශනා නුවණක් දකින්න බෑ ඒ නිසා ඔබ සීලය කෙරෙහි සද්ධා වැඩි කරගත්තා කියන්නේ පින්වතුනි සම්මා දිට්ඨියට අදාළව සීලය කෙරෙහි විශ්වාසය ඇති කරගත්තා කියන්නේ ඔබ සීලේ ආනිසංස බලාපොරොත්තු වෙනවා වගේම පෙර ජීවිතේ සිල් සමාදන් වෙලා ජනප්‍රිය භාවයට පත් වෙච්ච අය දකිද්දී මේනම් සීලේ ඵලයක් කියලා ඔබ දකින්න ජනප්‍රිය කෙනෙක් දැක්කාම සුවපත් වේවා කියලා ඔබ හිතන්න ඒ අය ඔබ ජනප්‍රිය වීමේ මාර්ගය ඒ නිසා නිරතුරුව පින්වතුනි දානේ සීලේ අර්ථයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්න ඒ විශ්වාසය ඇති කරද්දී ඔබ සීලේ ආනිසංස බලාපොරොත්තු වෙනවා වගේ පෙර ජීවිතේ සිල් රැකලා මේ ජීවිතේ උතුම් ආනිසංස ලබන අය දැක්කහම ගැටෙන්න එපා ධර්මයක් කොටම දකින්න
जनप्रिय केना उपयोगी करगेन ओब एलीम गेटीम दिशावट अन्नतुव धर्मे उपेक्षावट एन्न सुंदर सम्मादिट्टिय ईलंग सम्मादिट्टिय अर्थय तमाई उते वहिनवद ईलंग सम्मादिट्टिय अर्थय तमाई अम्मा तात्तागे गुणयान पिलिबंद विश्वासय पिंगतुनी मोकद्द बुदुरजानन वहन्से अम्मा तात्तागे गुणयान कियला कियन्ने බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා හඳුන්වන්නේ මහා බ්‍රහ්මයා හැටියට ඔබට උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ඔබ මේ උතුම් සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයාටයි ඒ කියන්නේ මහා බ්‍රහ්මයා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් ලෝකේ දකින්නේ ඔබේ අම්මා මහා බ්‍රහ්මයා තාත්තා මහා බ්‍රහ්මයන් හැටියට ඔබ දකින්න ඕනේ ආයිමත් බුදුරජාණන් වහන්සේ ආනන්තරිය පාප කර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා මැරීමත් ආනන්තරිය පාප කර්මයක් රහතන් වහන්සේ මැරීමත් ආනන්තරිය පාප කර්මයක් කියලා එනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආනන්තරිය පාප කර්ම වලදී අම්මා තාත්තා රහතන් වහන්සේ කියන තැන තියලා තියෙනවා මොකද අම්මා තාත්තා මැරීමත් ආනන්තරිය පාප කර්මයක් රහතන් වහන්සේ මැරීමත් ආනන්තරිය පාප කර්මයක් එනම් ඔබේ ගෙදරට බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මේ රහතන් වහන්සේ නමක් ගෙනල්ලා දීලා තියෙනවා පින්වතුනි මේ උතුම් සම්මා දිට්ඨිය ඔබට සම් ඔබට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නම් ඔබ මේ උතුම් සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට ගන්න ඕනේ ඔබ සම්මා දිට්ඨිය අර්ථයන්ට ගන්න නම් ඔබේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයන් හැටියට දකින්න අම්මා තාත්තා රහත් ගුණයන් තියෙන උත්තමයන් දෙන්නෙක් හැටියට දකින්න බුදුරජාණන් වහන්සේ ඔබේ නිවසට මහා බ්‍රහ්මෙන් ගෙනල්ලා දීලා තියෙනවා රහතන් වහන්සේ නමක් ගෙනල්ලා දී තිනෝ ඇයි දරුවන්ට පින් කරගන්න අම්මා තාත්තට කීකරු වෙලා අම්මා තාත්තා කියන දේ අහලා අම්මා තාත්තගේ හිත සතුටු කරලා පින්තුණී මහා බ්‍රහ්මයා සතුටු කිරීමේ පින ජීවිතයට ගන්න රහතන් වහන්සේ සතුටු කිරීමේ පින ජීවිතයට ගන්න පින්තුණී මේ උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන්ට එන්න ඔබේ නිවසට අම්මා තාත්තා තුලින් රහතන් වහන්සේ නම මහා බ්‍රහ්මේ බුදුරජාණන් වහන්සේ ගෙනල්ලා දීලා තියෙනවා පින්තුණී ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුව අම්මා තාත්තා මහා බ්‍රහ්මේ හැටියට දැකලා ඔබේ පින ශක්තිමත් කරගන්න විශේෂයෙන්ම ළමා පරපුර දක්ෂ වෙන්න ඕනේ මොකද මේ සෑම දරුවෙක් පිටිපස්සෙම විපාකෙට එන්න අකුසල් තියෙනවා විපාකෙට එන්න අකුසල් තියෙනවා ඒවා දැකලයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයන් දේශනා කරන්නේ ඒ නිසා සෑම දරුවෙක්ම තමන්ගේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයන් හැටියට දැකලා රහත් ගුණයන් තියෙන උත්තමයා හැටියට දැකලා ඒ අම්මට ගරු කරද්දී ඒ අම්මට සලකද්දී ඒ අම්මට කීකරු වෙද්දී ඒ අම්මට උපස්ථානය කරද්දී පින්වතුනි දරුවන්ගේ පින ශක්තිමත් වෙනවා අකුසල් යටපත් කරලා දරුවා පිනෙන් නැගී හිටිනවා එය මේ දරුවාගේ අනාගතයට ශක්තියක් වෙනවා ඒ දරුවා තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ඉහළ වෘත්තිකයෙක් බවට පත් වෙලා අනාගතේ ඒ දරුවත් ගුණාත්මක මහා බ්‍රහ්මෙක් වෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයන් දේශනා කරන්නේ එක පරම්පරාවක් උපයෝගී කරගෙන තවත් පරම්පරාවක් ශක්තිමත් කරනවා අම්මා තාත්තා උපයෝගී කරගෙන අම්මා තාත්තා මහා බ්‍රහ්මේ රහත් ගුණයන් කියන දෙපලක් කරලා ඒ තුලින් දරුවාගේ පින ශක්තිමත් කරලා ඒ දරුවා අනාගතේ මහා බ්‍රහ්මෙක් කරලා පින්තුණි අනාගත පරම්පරාව ශක්තිමත් කරනවා පරම්පරාවක් උපයෝගී කරගෙන තව පරම්පරාවක් ශක්තිමත් කරනවා ඒ නිසා දරුවන් දක්ෂ වෙන්න ඔබලා මේ ජීවිතයේ අම්මා තාත්තට අකීකරු වුණත් අර රහත් ගුණයන්ට මහා බ්‍රහ්ම ගුණයන්ට අකීකරු වුණා වෙනවා
පිනතුනේ රහතන් වහන්සේට අකීකර වුණොත් මහා බ්‍රහ්මයාට අකීකර වුණොත් බරපතල අකුසල් අපි සිද්ධ කරගන්නේ ඒ නිසා ඔබේ අකුසලේ සිද්ධ කරගත්තොත් පිනතුනේ ඔබේ තව තව අකුසල් මතුවලා ඔබේ අධ්‍යාපනය දුර්වල වෙනවා ඔබ නරක යාළුවන්ට වැටෙනවා ඔබ දුරාචාරයට යොමු වෙනවා ඔබ කවදාක්වත් ගුණාත්මක මහා බ්‍රහ්මේ බවට පත් වෙන්නේ නැහැ ඉනිසා සෑම දරුවෙක්ම දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය අර්ථයන්ට මේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිද ගුණ පණවන්නේ පිංගතුනි අම්මා තාත්තා උපයෝගී කරගෙන ඔබේ කුසලයේ ශක්තිමත් කරගන්න ඔබේ කුසල් ධර්මයන් ශක්තිමත් කරගන්න ඒ වගේමයි දෙමාපියනුත් දක්ෂ විය යුතුයි බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ටත් මතක් කරනවා දරුවා මහා බ්‍රහ්මයන් හැටියට දැකලා දරුවා අනාගතේ ගුණාත්මක මහා බ්‍රහ්මෙක් කළාට පස්සේ සම්මා දිට්ඨියට අදාළව බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාටත් වගකීමක් පවරනවා මොකද බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාට පනවන වගකීම බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාට දරුවන් උදෙසා විය යුතු යුතුකම් කොටසක් පනවනවා දරුවන් උදෙසා විය යුතු යුතුකම් කොටසේ අවසාන යුතුකම තමයි දරුවන් විවාහ කරලා දීලා දායාද පවරලා විවාහයකට යවීම පින්වතුනි යම් අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් විවාහ කරලා දුන්නට පස්සේ ඒ දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න යුතුකමක් නැහැ හොඳට තේරුම් ගන්න දෙමාපියන් දරුවන් විවාහ කරලා දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ට කිසිම යුතුකමක් පනවන්නේ නැහැ එතනින් දෙමාපියන්ගේ යුතුකම ඉවරයි ඊට පස්සේ මොකද්ද බුදුරජාණන් වහන්සේ පනවන්නේ දැන් මෙතන ඉන්න ගොඩාක් අම්මලා තාත්තලා ඒ අම්මලා තාත්තලා දරුවන් විවාහ කරලා දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔබට පනවන වගකීමක් තියෙනවා මොකක්ද ඒ වගකීම ඔබට මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලය ලබන්න ඕනේ නම් ඔබ එතෙන්ට එන්න ඕනේ මොකක්ද ඒ වගකීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබේ දරුවන්ගේ යුතුකම් ඉටු කළාට පස්සේ ඒ කියන්නේ දරුවන් විවාහ කරලා දුන්නට පස්සේ ඔබ දක්ෂ විය යුතුයි ලෞතුරා බුදුරජාණන් වහන්සේට යුතුකම් ඉටු කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේට යුතුකම් ඉටු කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න ඇයි ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබට මහා බ්‍රහ්මයා කියන තනතුර දුන්නා මහා බ්‍රහ්මයා කියන තනතුර දුන්නා ඔබ මේ මහා බ්‍රහ්මයා කියන තනතුර උපයෝගී කරගෙන පින්වතුනි ඔබේ දරුවන් ගුණාත්මක මහා බ්‍රහ්මිය බවට පත් කළා දැන් ඔබ දක්ෂ වෙන්න ඔබ සැබවින්ම මහා බ්‍රහ්මෙක් වෙන්න අන්න බුදුරජාණන් වහන්සේ ඔබට පණවන තැන ඔබට මෙතෙක් වෙලා බුදුරජාණන් වහන්සේ නාමිකවයි බ්‍රහ්මයා කියන තැන දුන්නේ මොකද ඔබේ දුවා දරුවන් ශක්තිමත් බ්‍රහ්මිය බවට පත් කරන්න දැන් ඔබ දරුවන්ගේ වගකීම් ඉවරයි දැන් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ සැබවින්ම බ්‍රහ්මෙක් වෙන්න ඔබ තාම සැබෑ බ්‍රහ්මෙක් උනේ නෑ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් ගෙවුනා අපි දරුව කෝටි ගාණක් හැදුවා නමුත් තාම ඔබ සැබවින් මහා බ්‍රහ්මෙක් උනේ නෑ පිංගතුනි ඇයි ඔබ සැබවින් මහා බ්‍රහ්මෙක් උනේ නැත්තේ තාම බුදුරජාණන් වහන්සේට කීකරුනේ නෑ බුදුරජාණන් වහන්සේට තාම කීකරුනේ නෑ දරුව විවාහ කරලා දුන්නට පස්සේ අපි මොනබුරු මිනිබිරියෝ හදනවා තව තව එක එක දේවල් කරනවා කවදාද අපි මේ භව ගමන නිමා කරන්නේ කවදාද මේ භව ගමන නිමා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම සංසාරේ දරුවන් කෝටි ගාණක් ලබලා තියෙනවා කියලා. පින්වතුනි ඔබලා සංසාරේ දරුවන් කෝටි ගාණක් ලැබුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා දරුවන් උදෙසා හෙළු කඳුළු මහා සාගරේ ජලයට වැඩි කියලා. අර මහා සාගරේ ජලකඳ සිහියට නගා ගන්න. ඒ මහා සාගරේ ජලකඳ කියන්නේ වෙන දෙයක් නෙමේ.
පිංගතුණී මේ මහා සාගරේ ජල කඳ එකම කඳුළු සාගරයක් කරලා දකින්න ඒ කඳුළු සාගරේ කියන්නේ වෙන දෙයක් නෙමේ ඔබත් මමත් සංසාරේ දරුවන් උදෙසා හෙළු කඳුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුණී ඒසා කඳුළු හෙළුවත් එකම දරුවෙක්වත් අපිට අයිති නෑ එකම දරුවෙක්වත් අපිට අයිති නෑ මටත් අම්මෙක් හිටියා තාත්තෙක් හිටියා ඒ අම්මා තාත්තා මාව දස මාසයක් කුසේ හොවාගෙන ලෝකෙට බිහි කළා ලේ ටික කිරි කරලා පෙව්වා ඒසා මහා දුකක් විඳලා අපිව ලෝකෙට බිහි කළා ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබ්බේ නෑ පින්තුනි බලන්න මේ සංස්කාර ලෝකය කොයිසම් අසාධාරණද කියලා දස මාසයක් කුසේ හොවාගෙන ලේ කිරි කරලා පොලාපිව ලොකු මහත් කළා මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකය ඒ අම්මා තාත්තට අපිව පැවිදිලා ඉන්නවා දකින්න පින දුන්නේ නැහැ නමුත් ඒ අම්මා තාත්තා මොකද කළේ ඒ අම්මා තාත්තා ඈතින් ඈතට යන්න ගියා ඉංගතුනි භවයේ ඈතින් ඈතට පටිච්ච සමුප්පන්නව යන්න ගියා මොකටද අනාගතේ අම්මලා තාත්තලා වෙලා තව දරුවන් ලෝකෙට බිහි කරන්න. පිංගතුණි බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාන සංස්කාර ලෝකයේ අම්මා තාත්තලට ඉඩ දුන්නේ නැහැ. එහෙවු අසාධාන ලෝකයක් නැවත පෝෂණය කරන්න ඒ අම්මා තාත්තලා පටිච්ච සමුප්පන්නව භවයේ ඈතට ඈතට යන්න ගියා. අනපින්වතුනි අම්මා තාත්තලගේ මෝහේ කතාව සංසාරයක් පුරාවට අපි ඒසා දරුවන් හදලා තියෙනවා එකම දරුවෙක්වත් ඔබට අයිති නෑ එකම දරුවෙක්වත් ඔබට අයිති නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න පින්වතුනි ඔබ තනිවම මම හිතනවා මම සංසාරේ අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැද්ද සංසාරේ අම්මලා කී ලක්ෂයකට මාව නොවිඳිනා දුකක් විඳලා මේ ලෝකෙට බිහි කිරීමේ දුක මම දෙන්නේ නැද්ද සංසාරේ අම්මලා කී ලක්ෂකින් මම ලේ ටික කිරි කරලා බොන්නේ නැද්ද සංසාරේ අම්මලා කී ලක්ෂයකගේ මේ දෑත්වල මගේ මුත්‍රා අසූචි තවරන්නේ නැද්ද පිඟුතුනි මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ කියනවා අදිෂ්ඨානයක් ඇති කරගන්න චිත්තයක් ඇති කරගන්න සංසාරේ නැවත කිසිම අම්මා කෙනෙකුට දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක දෙන්නේ නැහැ කියලා සංසාරේ නැවත කිසිම අම්මා කෙනෙකුට නොවිඳිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කරන්න දෙන්නේ පා කියලා සංසාරේ කිසිම අම්මා කෙනෙක්ගෙන් නැවත ලේ කිරි කරලා බොන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න සංසාරේ නැවත කිසිම අම්මා තාත්තා කෙනෙකුගේ දෑත්වල මම මගේ මුත්‍රා අසූචි තවරන්නේ නැ කියන අදිෂ්ඨානයක් ඇති කරගන්න සංසාරේ මම නැවත කිසිම තාත්තා කෙනෙකුගේ ශ්‍රමය දහදිය මා උදෙසා වගුරුවන්නේ නැ කියන අදිෂ්ඨානෙට එන්න පින්වතුනි සුන්දර සම්මාදිට්ඨිය සුන්දර සම්මාදිට්ඨිය කවදාද අපි ඔතෙන්ට එන්නේ කවදාද අම්මල කෝටි ගානකට අපි දු දීපු දුක සිහියට නගා ගන්න තව දුරටත් අම්මා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා ಜಾති ಜಾති අම්මේ ඔබ මගේම අම්මා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා මහ සාගරේ ජලයට වඩා ඔය අම්මට අපි කඳුළු දීලා තියෙනවා පිමතුනේ සුන්දර සම්මාදිට්ඨිය එනිසා සම්මාදිට්ඨියේදී අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසෙදී බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාට කියන්නේ ඔබලා දරුවන් ලොකු මහත් කරලා ඒ දරුවන් ගුණාත්මක මහා බ්‍රහ්මයෝ කළාට පස්සේ ඔබට තියෙන්නේ මොනබුරු මිනිබිරිය බලන එක නෙමේ ලේලිලා බෑනලා එක්ක රණ්ඩු වෙන එක නෙමේ
මොකද්ද බුදුරජාණන් වහන්සේ පනවන්නේ ඔබලා සැබෑ බ්‍රහ්මෙක් වෙන්න සැබෑ බ්‍රහ්මෙක් වෙන්න තාම ඔබලා සැබෑ බ්‍රහ්මේ උනේ නැහැ කවුද මේ සැබෑ බ්‍රහ්මයා කියන්නේ කාම රාග පටිඝ නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම උපතකට යන්න මුතුනේ ධර්මයේ සවක්කාතයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සරලව දේශනා කළා තියෙනවා ඒ නිසා සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම දක්ෂ වෙන්න තමන් දරුවන්ගේ යුතුයකම් ඉවරනාට පස්සේ මම බ්‍රහ්මෙක් වෙනවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න ඔබ කොහොමද මහා බ්‍රහ්මෙක් වෙන්නේ අනාගාමි බ්‍රහ්ම උත්තරකට පරියන්නේ කොහොමද පින්මතුනි දැස් පියාගෙන නුවණින් දකින්න සෑම රාත්‍රියකම සෑම දහවලකම සෑම උදෑසනකම විවේකීව දකින්න මේ මනුස්ස ලෝකයේ තියෙන මේ සෑම සම්පතක්ම අනිත්‍යයි කියලා දකින්න මේ මනුස්ස ලෝකයේ සක්විති රජවරු පහළ වෙනවා රජවරු සිටවරු ධනවතුන් කුලවතුන් නිලවතුන් පහළ වෙනවා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින්න දුප්පත් වේවා අසරණ වේවා අහිංසක වේවා ධනවත් වේවා පොහොසත් වේවා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින්න මනුස්ස ලෝකය නුවණින් පීර 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 බලන්න කුතනකවත් නිට්ටය වූ සංස්කාරයක් තියෙනවද මනුස්ස ලෝකය නුවණින් පීරන්න රජවරු ඉන්නවා සිටවරු ඉන්නවා ධනවතුන් ඉන්නවා ප්‍රභූන් ඉන්නවා දුප්පතුන් ඉන්නවා පින්වතුනි පීර පීර බලන්න කුතනකවත් නිට්ටය වූ සැපයක් තියෙනවද කියලා නිට්ටය වූ සංස්කාරයක් තියෙනවද කියලා කුතනකවත් නැහැ කොතනකවත් නැහැ රජ වුණත් ඒ සංස්කාරය අනිත්‍ය වෙනවා ධනවත් වුණත් ඒ සංස්කාරය අනිත්‍ය වෙනවා පින්වතුනි මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාව බැහැර කරන්න මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවෙන් බැහැර වෙන්න මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නැහැ ඔබ කිනම් තැනක් ප්‍රාර්ථනා කළත් එතන තියෙන අනිත්‍ය වී යන ධර්මතාවය ඉනිසා ඔබ මනුස්ස ලෝකයේ නුවණින් පීර පීර බලලා මේ මනුස්ස ලෝකය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවත නැවත මනුස්ස ලෝකයේ නුවණින් දකින්න කියලා මොකද ඉදිකඩු තුඩක තරංගෝ තෘෂ්ණාව මනුස්ස ලෝකයේ තුල තිබුණත් පටිච්ච සමුප්පන්න විඥානය එතන බැස ගන්නවා ඒ නිසා ඒ ඉදිකඩු තුඩක තරං තෘෂ්ණාව අනිත්‍ය සංඥාව තුලින් නිරෝධය කරන්න ඔබට මනුස්ස ලෝකයේ සිහිපත් වෙද්දී අනිත්‍යයි කියලා හිතෙන්න ඕනේ මනුස්ස ලෝකයේ සිහිපත් වෙද්දී අනිත්‍ය වූ සිතක් කියලා චිත්තානුපස්සනා මතුවෙන්න ඕනේ මනුස්ස ලෝකයේ සිහිපත් වෙද්දී අනිත්‍ය වූ සංස්කාරයෝ කියලා ධම්මානුපස්සනා ඔබට සිහිපත් වෙන්න ඕනේ පින්වතුනි දැන් ඔබට මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවක් නැහැ මනුස්ස ලෝකේ සෑම අස්සක් මුල්ලක් නැරම ඔබ විදර්ශනාවෙන් නුවණින් දැක්කා සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දැක්කා මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ බැහැර වුණා නැවත මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවක් නැහැ මනුස්ස ලෝකේ හිත පිහිටන්නේ නැහැ දැන් ඔබේ හිත පිහිටන්නේ තුසිතේ යාමේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තේ තාවතින්සය චාතුර් මහා රාජිකේ කියන ශාස්ත්‍රීය දිව්‍යතලහයි ඔබ මනුස්ස ලෝකෙන් ඔබේ හිත බැහැරට ගියා ඔබ මනුස්ස ලෝකේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා නුවණින් දැක්කා පින්තුනි මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙද්දී ඔබේ හිත දිව්‍යතල කෙරෙහි පීටන්නේ දැන් ඔබ දිව්‍යතල නුවණින් පීර පීර බලන්න මේ දිව්‍යතලවල කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා සක්‍ර දෙවියා කියන්නේ අනිත්‍ය වී යන සංස්කාරයක් සුජම්පතිය කියන්නේ අනිත්‍ය වී යන සංස්කාරයක් සතරවරම් දෙවියෝ විස්කම් දෙවියෝ මාතලී කියන්නේ අනිත්‍ය වී යන සංස්කාරයක් ඔබ දිව්‍යතල නුවණින් පීර පීර බලනවා කොතනක හෝ නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා පින්වතුනි කොතනකවත් ඔබ නිත්‍ය වූ සංස්කාරයක් දකින්නේ නැහැ ඔබට දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව බැහැර වෙනවා ඔබ නැවතත් බලනවා නුවණින් පීර පීර බලනවා ඉදිකඩු තුඩක තරංගෝ පුංචි තෘෂ්ණාවක් දිව්‍යතල කෙරෙහි තිනවද කියලා මොකද ඔබ දන්නවා ඉදිකඩු තුඩක තරං තෘෂ්ණාවක් තිබ්බොත් පටිච්ච සමුප්පන්න විඥාණය
එතෙන්ට බැස ගන්නවා ඒ නිසායි ඉදිකඩු තුඩකතරන් තුෂ්ණාවත් විදර්ශනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා පිංගතුනේ දිව්‍යතල කෙරෙහි තුෂ්ණාව බැහැර වෙනවා ඔබට දැන් දෙවියා කියන අර්ථය සිහිපත් වෙද්දී අනිත්‍යයි කියන අර්ථය ඔබට එනවා දෙවියා කියන අර්ථය සිහිපත් වෙද්දී ඒ හිත චිත්තානුපස්සනාවෙන් ඔබ අයින් කරනවා දෙවියා කියන අර්ථය සිහිපත් වෙද්දී අනිත්‍ය වූ සංස්කාරයක් කියලා ධම්මානුපස්සනාව ගන්නවා පිංගතුනේ දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව බැහැර වෙනවා දැන් ඔබට මනුස්ස ලෝකය කෙරෙහි තෘෂ්ණාව බැහැර වුණා ශාස්ත්‍රීය දිව්‍ය තල 6 කෙරෙහි තෘෂ්ණාව බැහැර වුණා මොකද දැන් ඔබට උනේ පින්වතුනි කාම ලෝකය කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ බැහැර වුණා ඔබට නැවත කාම ලෝකය කෙරෙහි තෘෂ්ණාවක් නැහැ කාම ලෝකය කෙරෙහි තෘෂ්ණාව බැහැර වෙච්ච තැන ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිග නිරෝධය කළා වූ බ්‍රහ්ම උපතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න පින්වතුනි අම්මා තාත්තලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැන ඒ නිසා අම්මා තාත්තලා බුදුරජාණන් වහන්සේට කීකරු අම්මා තාත්ත කෙනෙක් වෙන්න ඕනේ නම් පින්වතුනි ඔබ දක්ෂ වෙන්න ඔබේ දරුවා මහා බ්‍රහ්මේ රහතන් වහන්සේ කෙනෙක් හැටියට ඒ ගුණයන් තුලින් ඔබේ දරුවා මහා බ්‍රහ්මෙක් බවට පත් කරලා ඉන් පස්සේ ඔබේ දරුවන්ගේ යුතුයකම් ඉටු කරලා ඔබ සැබෑ ගුණාත්මක මහා බ්‍රහ්මෙක් වෙන්න සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් ගෙවුනා ඔබත් මමත් තාම එතෙන්ට එන්න දක්ෂ උනේ නැහැ තාමත් අපි දරුවා හදනවා තාමත් අපි මුණුබුරු හදනවා ඒකම දරුවෙක් මුණුබුරෙක්වත් අපිට අයිති නැහැ අයිති නැති දරුවන් හදා හදා දරුවන් නිසා තව දරුවෙකුට අදාළ සංස්කාරයෝ ජීවිතයට එකතු කර ගන්නවා ඉනිසා පින්වතුනි ඔබ දක්ෂ වෙන්න මේ ජීවිතේ මේ කාම රාග පටිගයන් නිරෝධය කළා වූ උතුම් බ්‍රහ්ම උපතකට යන්න ලොකු දෙයක් බුදුරජාණන් වහන්සේ ඔබට කිව්වේ නෑ මේ මනුස්ස ලෝකේ සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්න මේ ශාස්ත්‍රීය දිව්‍යතල සංස්කාර කෙරෙහි කලකිරෙන්න මේවා කලකිරෙද්දී ඔබට කාම ලෝකයයි කලකිරෙන්නේ කාම ලෝකය කෙරෙහි කලකිරෙද්දී ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිග නිරෝධය කළා වූ අනාගාමී බ්‍රහ්ම උපතක බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් ගමේ සුදුවත් දරන උපාසක මහත්මයා මැරුණා අහවල් ගමේ සුදුවත් දරන උපාසිකාව මැරුණා භාග්‍යවතුන් වහන්සේ ඒ අය කොහෙද ඉපදුනේ බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥානයේ සමවැදිලා කියනවා ආනන්ද මේ සුදුවත් දරාගත් උපාසක උපාසිකාවෝ කාම රාග පටිගයන් නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්ම උපතකට ගියා විමතුනි බලන්නකෝ අනාගාමී බ්‍රහ්ම උපතකට ගියා කවුද ඔබලා මේ ඔබලායි මේ සුදුවත් දරන්නේ සුදුවත් දරපු උපාසක උපාසිකාවෝ මරණින් පස්සේ අනාගාමී බ්‍රහ්මතලයේ ඉපදුනා කොහොමද? ඉංගතුනේ කොහොමද ඉපදුනේ? මේ මනුස්ස ලෝකයේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දැක්කා. බැඳුනේ නැහැ අනිත්‍ය දෙයට. මේ දිව්‍ය සංස්කාර අනිත්‍යයි කියලා දැක්කා. කාම ලෝකයෙන් හිත බැහැරට යද්දී හිත පිහිටුනේ අනාගාමී බ්‍රහ්මතලයේ. අන්න පිංගතුනේ සම්මාදිට්ඨිය අම්මා තාත්තට පණවන ධර්මය. දැන් ඔබට මං සම්මා දිට්ඨියට අදාළ කාරණා හතරක් කිව්වා. එක තෙරුවන් කෙරෙහි සද්ධාව, දෙක කර්මය කර්මඵල විශ්වාසය, තුන පටිච්ච සමුප්පන්න උපත, හතර දානේ ආනිසංස පිළිබඳ විශ්වාසය, පහ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. පින්වතුනි හය මොකද්ද? ඕපපාතික සත්ව උපත පිළිබඳ විශ්වාසය. ඔබට ඕපපාතික සත්ත්ව උපත පිළිබඳ විශ්වාසයක් තියෙනවද? ප්‍රේතෙක්, භූතෙක්, නිරිසතෙක්, බහිරවේ, කුම්බාණ්ඩෙක් ඕපපාතිකව ඉපදෙනවා කියන විශ්වාසය ඔබට තියෙනවද? පින්වතුනි අපිට ඒ විශ්වාසය නැහැ. අපිට ඒ විශ්වාසය නැහැ. අපිට ඒ විශ්වාසය තියෙනවා නම් අපි ලෝභ සිත් ඇති කරගන්නේ නැහැ.
අපි දන්නවා ලෝභ සිතක් ඇති කරගත්තොත් ඕපපාතිකව ප්‍රේතෙක් වෙන්න පුළුවන් අපි දන්නවා දේස සිතක් ඇති කරගත්තොත් ඕපපාතික යකෙක් යක්ෂණියක් වෙන්න පුළුවන් අපි දන්නවා නපුරු පරිගැනීමේ හිතක් ඇති කරගත්තොත් ඕපපාතිකව නිරිසතෙක් වෙන්න පුළුවන් ඉන්නතුනේ අපිට ඒ විශ්වාසය තියෙනවද ඔබේ හත් සාක්ෂිත තට්ටු කරලා අහන්න සම්මා දිට්ඨිය ගැඹුරුයි ඒ ගැඹුරු සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ ධර්මයේ සක්කාත ගුණයෙන් අපිට දේශනා කරනවා එනිසා ඔබ බලන්න ඔබේ ගෙදරට ඔබ කොච්චර තෘෂ්ණාවක් තියනවද කියලා බලන්න ඔබේ නිවස කෙරෙහි ඔබ කොච්චර තෘෂ්ණාවෙන්ද පසු වෙන්නේ පින්නතුනේ ඇයි අපි මේ නිවසට තෘෂ්ණාවෙන් පසු වෙන්නේ ඕපපාතික සත්ත්ව උපත පිළිබඳ විශ්වාසය අපිට නැහැ අද ගොඩාක් දෙනෙක් ඉන්නවා මැරිලා කොහෙද ඉපදෙන්නේ ගෙදෙට්ටම අදිග්‍රහිත බහිර වේක් වෙලා ඉපදෙනවා පින්නතුනේ ඇයි ඒ ගේ පිළිබඳ උපාදානයේ නිවස පිළිබඳ උපාදානය ලස්සන ලස්සන ගෙවල් හදා ගන්නවා කෝටි ගණන් වැය කරලා ගෙවල් හදා ගන්නවා බැංකු ණය අරගෙන ගෙවල් හදා ගන්නවා මරණසන්න මොහොතේ ගේ උපාදානය කරගෙන මැරිලා අර ගෙදර මුල් ගල බදාගත් බහිර වේක් වෙලා උපත්ය ලැබෙනවා ඉන්නතුනි ඇයියේ ඕපපාතික උපත පිළිබඳ විශ්වාසයක් තිබෙන්නේ නැහැ ඒ නිසා සම්මා දිට්ඨිය ආර්ථයන් තියෙන කෙනා කේන්ති හිතක් කෙද්දි හිතන්නේ මේ කේන්ති හිත මාව ඕපපාතික යකේ යක්ෂණියක් කරන්න පුළුවන් ඔබට ලෝභ සිතක් ඇති වෙනකොට ඔබ හිතන්නේ මේ ලෝභ සිත මාව සංසාරේ ප්‍රේතේ ප්‍රේතියක් බවට පත් කරන්න පුළුවන් රාග සිතක් ඇති වෙනකොට හිතන්නේ මේ රාග සිත මාව සංසාරේ නිරේට ඇදලා දාන්න පුළුවන් ඕපපාතිකව පින්වතුනි සුන්දර සම්මාදිට්ඨිය ඔබට සම්මාදිට්ඨියට අවශ්‍ය නම් ඔතෙන්ට එන්න ඕනේ ඔතෙන්ට එන්නේ නැතුව කවදාක්වත් ඔබට සම්මා සමාධියකට යන්න බෑ සම්මාදිට්ඨියේ ඊළඟ අර්ථය තමයි මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය පින්වතුනි ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවමානව තියෙනවා මේ උතුම් චතුරාර්ය සත්‍ය අපිට ඇහෙනවා මේ උතුම් චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ දැකලා මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල ගමන් කරලා මේ ජීවිතේම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා මෙන්න දැන් මම විශ්වාසයන් හතක් කිව්වා සම්මා දිට්ඨියට අදාළව එක තෙරුවන් කෙරෙහි සද්ධාව දෙක කර්මය කර්මඵල විශ්වාසය තුන පටිච්ච සමුප්පන්න උපත හතර දානේ සීලේ ආනිසංස පහ අම්මා තාත්තාගේ ගුණයන් හය ඕපපාතික සත්ව උපත හත මටත් අධිගම ලාභියෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය පින්වතුනි මෙන්න මේ විශ්වාසයන් හතයි සම්මා දිට්ඨිය හොඳට තේරුම් ගන්න මේ විශ්වාසයන් හත ලෝකෙට පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණාට පස්සේ ඒ නිසා සම්මා දිට්ඨිය ජීවිතයට එකතු කරගන්න සම්මා දිට්ඨියෙන් තොරව සීල් සමාදන් වුණා දන් දුන්නා මෛත්‍රිය වැඩුවා භාවනා කළා කියලා කවදාක්වත් විදර්ශනා නුවණ නම් ඇති කරගන්න බෑ හොඳට තේරුම් ගන්න ඔබට සැබෑ සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්න ඕනේ නම් ඔබ සම්මා සමාධියට එන්න ඕනේ සම්මා සමාධියට එන්න නම් අනිවාර්යයෙන්ම ඔබ සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න ඕනේ දැන් සම්මා දිට්ඨියට පස්සේ මොකටද එන්නේ අපි සම්මා සංකප්පයන්ට මොකද සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප නෙක්ඛම්ම සංකප්පය දැන් හොඳට තේරුම් ගන්න දැන් අපි සම්මා සමාධියට කරා යන ගමනක් යන්නේ සම්මා සංකප්පයන් අවිහිංසා සංකප්ප අපි කාටවත් හිංසා කරන්නේ නැහැ අපි කාටවත් හිරිහැර කරන්නේ නැහැ අපි කාටවත් අවිහිංසා සංකප්ප අව්‍යාපාද කේන්ති ගන්නෙ නැහැ ද්වේෂ කරන්නේ නැහැ වෛර කරන්නේ නැහැ පින්තුනේ ඇයි අපි එහෙම කරන්නේ නැත්තේ අපිට දැන් කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා
සමාජයේ බරපතල ආකාරයෙන් අවිහිංසාව තුල අව්‍යාපාදයේ තුලින් බැහැරට යන්නේ ඇයි පින්නතුනි සත්වයා තුල කර්මය කර්මඵල විශ්වාසය නැහැ ඒ නිසා දැන් ඔබට සම්මා දිට්ඨියෙන් කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා ඒ කර්මය කර්මඵල විශ්වාසය තුල පින්නතුනි ඔබ දන්නවා ඔබ කාට අවිහිංසා කළොත් පෙරලා මට හිංසාව අනිවාර්යෙන් වෙනවා කියලා ඔබ දන්නවා කෙනෙකුට වෛර කළොත් ද්වේෂ කළොත් ක්‍රෝධ කළොත් පෙරලා මටත් වෛරය ක්‍රෝධය ව්‍යාපාදේ එනවා කියලා ඔබ කර්මය කර්මඵල විශ්වාසයට දානව දන්නවා ඒ නිසා ඔබ නිරතුරුවම අවිහිංසා සංකප්පය අව්‍යාපාද සංකප්පය තුන ජීවත් වෙනවා පින්වතුල්ලා දැස් පියාගෙන මං කියන දේ ශබ්ද නගල කියන්න ඔබ මට නැවත නැවත වෛර කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත දේශ කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි පිටමතුනි සුන්දර සම්මා සංකප්පය සුන්දර සම්මා සංකප්පය අපි මේ උතුම් ධර්මයන් නොදන්න නිසාම අපි මොකද කරන්නේ කවුරු හෝ බැන්නොත් අපිත් බයින් යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතක ඉඳන් අපි පටිච්ච සමුප්පන්නව මේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එන්නේ අනුන් නිසාමයි කියලා. පින්වතුනි ඔබත් මමත් අනුන් නිසා ආවා වූ ගමනක් ඇවිල්ලා තියෙනවා. එයි පින්වතුනි. අනුන් ගැහුවා කියලා ඔබත් ගහන්න ගියා. අනුන් බැන්නා කියලා ඔබත් බයින්න ගියා. අනුන් විවේචනය කළා කියලා ඔබත් විවේචනය කරන්න ගියා. අනුන් චෝදනා කළා කියලා ඔබත් චෝදනා කරන්න ගියා. අනුන් නිසා ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න ගමන ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. කවදාද පින්වතුනි අපි මේ ගමන නවත්තන්නේ? අපි කවදාද මේ ගමන නවත්තන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ ජීවිතේ අපිට යමක් වුණා නම් ඒ උනේ හේතුවක් නිසාමයි කියලා. මං මෙතන වාඩි වෙලා මේ බණ කියද්දී මේ වහලේ කඩාගෙන මගේ හිස මතට වැටුණොත් මම මොකද කරන්නේ? සුවපත් වේවා කියලා හිතනවා. ඒ සුවපත් වේවා කිව්වේ වහලට නෙමෙයි පින්වතුනි මගේ මකුසලේට. ඒ වහලේ තුලින් මගේ හිස මතට කඩා වැටුනේ මගේම අකුසලයක්. මගේ අකුසලය මගේ හිස මතට කඩා වැටෙද්දී මම මේ වහලේ හදපු බාසුන් නෑ හොයාගෙන ගිහිල්ලා මම එයාට ගහන්න බයින් යනවනම් මගේම අකුසලය නිසා මම නැවත නැවත අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. කවදාද අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ පින්වතුනි? ඔබේ දරුවා ඔබට අකීකරු නම්, ඔබේ බිරිඳ සාම්පුරුෂයා ඔබට අකීකරු නම්, එතන සුන්දර ධර්මයක් තියෙනවා. මොකක්ද ඒ සුන්දර ධර්මය පින්වතුනි? ඔබේ දරුවා ඔබට අකීකරු වෙන්නේ
සංසාරයේ ඔබ අම්මා තාත්තලට අකීකරු වෙලා තියෙනවා ඔබේ බිරිඳ සාම්පුරුෂයා ඔබට අකීකරු වෙන්නේ සංසාරයේ ඔබේ බිරිඳ සාම්පුරුෂයාට ඔබ අකීකරු වෙලා තියෙනවා පින්වතුනි මේ විපාකයන් අපේ ජීවිතේට එද්දී අපි මොකද කරන්නේ දරුවාගේ අකීකරුභාවය නිසා ඔබ දුවන කෙනෙක් බවට පත් වෙනවා දරුවාගේ අකීකරුභාවය නිසා ඔබත් කේන්ති ගන්නවා බිරිඳගේ සාම්පුරුෂයාගේ අකීකරුභාවය නිසා ඔබත් කේන්ති ගන්නවා ඔබත් කේන්ති අරන් මොකද්ද වෙන්නේ ඔබේ මා කුසලයේ නිසා ඔබ නැවත නැවත අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඔබේ දරුවාව ඔබේ බිරිඳව ඔබේ සාම්පුරුෂයාව පන්සල අපවට පත් කරගන්න ඔබේ නිවස පන්සල අපවට පත් කරගන්න ඔබේ වැඩපළ ඔබ පන්සල අපවට පත් කරගන්න මහපාර පන්සල අපවට පත් කරගන්න පින වැඩෙන කුසලයේ වැඩෙන මෛත්‍රිය වැඩෙන සම්මා සංකප්පයන් වැඩෙන පින්වතුනි පන්සල අපවට පත් කරගන්න එහෙම නැතුව අපිට කවදාක්වත් මේ ගමන නිමා කරගන්න බැහැ අපි දරුවා නිසා නැවත නැවත දරුවන් අදාළ සංස්කාර රැස් කරනවා අපි බිරිඳ සාම්පුරුෂයා නිසා නැවත නැවත බිරිඳ සාම්පුරුෂයක් ලැබීමට අදාළ සංස්කාර රැස් කරනවා එන්සා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ලෝකය දකින්න ඔබ අකමැති දෙයක් ඔබ දැක්කොත් ඒක කාගේවත් වරදක් නෙමේ අදින් පස්සේ බිහි වෙන ලෝකයේ තුල අපි කැමති දේවල් දකින්න නැහැ අකමැති දෙයක්මයි දකින්නේ ඒ කාගේවත් වරදක් නෙමේ අපේම අකුසල් සංස්කාර අපේම අකුසල් සංස්කාර නිසා අපිට අදින් පස්සේ ලෝකයේ තුල දකින්න වෙන්නේ අපි අකමැති දෙයක්මයි අපිට අහන්න වෙන්නේ අපි අකමැති දෙයක්මයි විමතුනි ලෝකෙට ගැටෙන්න එපා අපේම අකුසල් සංස්කාර ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි දැක්කා කියන තැන නවතින්න ඇසුණා කියන තැන නවතින්න දැනුණා කියන තැන නවතින්න ඔබ අකමැති දෙයක් දකිද්දී දැක්කා කියන තැන නවතින්න දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා ඔබ අකමැති ශබ්දයක් ඇහිද්දී ඇසුණා කියන තැන නවතින්න ඇසුණ දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා ඔබට අකමැති ලෝභ දේශ මොහයම් දැනෙද්දී දැනුණා කියන තැන නවතින්න දැනුණ දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා පින්වතුනි සම්මා සංකප්පයන් ජීවිතයට එකතු කරගන්න සම්මා සංකප්පයන්ගේ ඊළඟ අංගය නෙක්ඛම්මය නෙක්ඛම්මය කියන්නේ මොකද්ද අතහැරීම මොනවද අපි අතහරින්නේ ලෝභ දේශ මොහයන් අපි අතහරිනවා පින්වතුනි අපි ලෝභ දේශ මෝහයන් අතාරින්නේ කොතනදීද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි මාර්ගංගෙදී පින්වතුනි අතහැරීම අපි කතා කරන්නේ අවසානෙට විදර්ශනා නුවණ ළඟදී අතහැරීම කතා කරන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි මාර්ගාංගෙට අතහැරීම අපිට දෙනවා ඇයි බුදුරජාණන් වහන්සේ දෙවෙනි මාර්ගාංගෙට අතහැරීම දෙන්නේ පින්වතුනි දෙවෙනි මාර්ගාංගෙට බුදුරජාණන් වහන්සේ අතහැරීම නොදුන්නා නම් ඊට පස්සේ තියෙන සීලය මමේ කියලා ගන්නවා සීලය මගේ කියලා ගන්නවා සීලය මගේ ආත්මය කියලා ගන්නවා ඒ නිසාම මම සිල්වත් අනුන් දුසිල්වත් කියලා ගන්නවා මගේ සීලය නිසා මං අනුන්ව පීඩණයට පත් කරනවා එයි සීලය තිබ්බත් නෙක්ඛම්ම සංකප්පෙන් පෝෂණය උනේ නැහැ පින්වතුනි ඊළඟට යා සමාධිය වඩනවා සමාධිය මමයේ මගේ කියලා ගන්නවා ඒ සමාධිය තුල මා ඉන්නවා කියලා ගන්නවා අනුන් සමාධිමත් නැහැ කියලා හිතනවා මගේ සමාධිය නිසා මම මාන්නෙටපත් වෙනවා ඇයි පින්වතුනි සමාධිය තිබ්බත් ඒ සමාධිය නෙක්ඛම්ම සංකප්පෙන් පෝෂණය උනේ නැහැ ඊළඟට යා භාවනා කරනවා ප්‍රඥාව වඩනවා ඒ ප්‍රඥාව මමයේ මගේ කියලා දකිනවා මම භාවනා කරනවා අනුන් භාවනා කරන්නේ නැහැ කියලා අනුන්ව චෝදනාවට ලක් කරනවා ඇයි පිංගතුනේ භාවනාව කළත් ඒ භාවනාව
නෙක්ඛම්මෙන් පෝෂණය වුණේ නැහැ. ඊළඟට එයාම හිතනවා මම සෝවාන් වුණා, සකෘදාගාමි වුණා, අනාගාමි වුණා, අරිහත් වුණා කියලා. ඒ අධිගමයන් මමයේ මගේ කියලා දකිනවා. ඒ සෝවාන් ඵලයේ තුල මම ඉන්නවා කියලා දකිනවා. ඒ රහත් ඵලයේ තුල මම ඉන්නවා කියලා දකිනවා. දකිමින් ඒ අධිගමයන් නිසාම මාන්නයටපත් වෙනවා. ඇයි පින්තුනි රහත් වුණා කියලා කිව්වත් තාම දෙවෙනි මාර්ගංගයවත් වැඩිලා නැහැ පින්තුනි. නෙක්ඛම්ම සංකප්පේවත් වැඩිලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය අපිට පිළිවෙලින් පෙළගස්සන්නේ ක්‍රමානුකූලව අපිට සම්මා සමාධිය කරා අරන් යන්නයි පින්තුනි. ඒ නිසා අපි සීලය නිසා මාන්නයටපත් උනොත්, සමාධිය නිසා මාන්නයටපත් උනොත් අපිට කවදාක්වත් පින්වතුනි ප්‍රඥාවක් කරා සම්මා සමාධියක් කරා යන්න බෑ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සම්මා සංකප්පයන් තුල අවිහිංසා සංකාව සංකප්පය, අව්‍යාපාද සංකප්පය, නෙක්ඛම්ම සංකප්පය ජීවිතයට එකතු කරගන්න. දැන් මම ඔබට මතක් කළේ ආර්ය ෂ්ටාංගික මාර්ගයේ ලෞකික ප්‍රඥාවට අදාළ මාර්ගාංග දෙකයි පින්වතුනි. තව විනාඩි 20යි මට තියෙන්නේ. ඒ නිසා මම ආර්ය ෂ්ටාංගික මාර්ගය දැන් ඔතනින් නවත්වනවා. ඔතනින් නවත්තලා මම ඔබලාව භාවනාව පැත්තට අරන් යනවා. මොකද වැස්සත් ප්‍රශ්නයක් වැඩි, වෙලාවත් අඩුයි. මම ඔබව දැන් භාවනාව පැත්තට අරන් යනවා. හැමෝම වටා පිටාවේ ශබ්ද බද්ද වලට කන් දෙන්නේ නැතුව මේවා හේතුඵල ධර්මයන් හැටියට දැකලා වැස්සටත් සුවපත් වේවා කියලා නිරතුරුව වැස්ස තුලිනුත් ඔබ මෛත්‍රියට අදාළ සංස්කාර ටික එකතු කරගෙන හැමෝම දැස් පියාගෙන මම කියන දේ නුවණින් දකින්න කවුරුත් කියන්න එපා. මම කියන දේ නුවණින් දකින්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇස නිසා හටගත්තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇසත් රූපයත් විඥානයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, කන නිසා හටගත්තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත්තාවු යම් විඥානයක් වේද
වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කනත් ශබ්දයත් විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසයත් ගන්ධ සුවඳත් විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිවත් රසයත් විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය
අනිත්‍යයි මනස නිසා හටගත්තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනසත් සිතුවිලි විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හටගත්තා වූ යම් විදීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කයත් පහසත් විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි පින්වතුල්ලා මාත් සමග කියන්න ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කනේ අනිත්‍යයි අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ දැන් අපි නාම රූප ධර්මයෝ අනිත්‍යයි කියලා මතක් කළා. මේ නාම රූප ධර්මයන් කියන්නේ බුදුරජාණන් වහන්සේ කුමක්ද? මේ රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ මේ සලායතනයන්ට. මොකක්ද ඒකට කියන්නේ? රූපය. මේ සලායතනයන් උපයෝගී කරගෙන අපි සකස් කරගන්න පස්ස වේදනා සංඥා සංකාර විඥානයන්ට කියනවා මොකද්ද?
නාම ධර්මයන්. හරිද? දැන් ඒකට රූපය කියන්නේ මොකද්ද? මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ මේ සලායතනයන්ට. මොකද්ද ඒකට කියන්නේ? රූපය. රූපය ඇසුරෙන් අපි නිරේතුරුව මේ ඇස ඇසුරෙන් අපි නිරේතුරුව පස්ස වේදනා සංඥා සංකාර විඥානෝ ඇති කරගන්න. එතකොට මේ පස්ස වේදනා සංඥා සංකාර විඥානයට අපි මොකද්ද කියන්නේ? නාම ධර්මය. ඒ කියන්නේ සෑම නිමේෂයකදීම අපි මේ ඇස උපයෝගී කරගෙන පංච උපාදානස්කන්ධ ලෝකයක් සකස් කර මේ කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන අපි පංච උපාදානස්කන්ධ ලෝකේ සකස් කර එහෙනම් මේ ඇස නිට්ටද මේ ඇස නිට්ටද මේ ඇස අනිත්‍ය නම් මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානියෝ නිට්ට වේද අනිත්‍ය වේද නමුත් අපි අනිත්‍යයි කියලා දකින්නවද අපි අනිත්‍යයි කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ නිදහස් වුණොත් නිදහස් වෙන්නේ පංච උපාදානස්කන්ධේ ඔබ බැඳුණොත් බැඳෙන්නේ පංච උපාදානස්කන්ධේට එහෙනම් අපි දැන් මේ බැඳිලා ඉන්නේ මොකටද පංච උපාදානස් එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයේ දකිමින් ජීවත් වෙන්න වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයේ දකිමින් ජීවත් වෙන්න අතීත පංච උපාදානස්කන්ධේ වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දකින්න අනාගත පංච උපාදානස්කන්ධේට බැඳෙන්නේ දැන් අපි අනාගත පංච උපාදානස්කන්ධේට බැඳිලාද ඉන්නේ නැද්ද අනාගත රූපය අපි ප්‍රාර්ථනා කරන්නේ නැද්ද අනාගතයේ මට සුන්දර දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය රූප ලැබේවා කියලා අපි මේ මොකද කරන්නේ අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා ඇයියේ වර්තමාන රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ අතීත රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ ඔබ අතීතයට යන්න අතීත පංච උපාදානස්කන්ධ ලෝකෙට ඔබට මතකද ඔබේ පුංචි ඇස් දෙක අම්මාගේ මව් කුසෙන් ලෝකෙට බිහි වෙච්ච වෙලාවේ ඔබේ මේ ළමා ඇස් දෙක ඔබට ලදරු ඇස් දෙක ඔබ මතක් කරගන්න ඒ ලදරු ඇස් දෙක නිට්ට්‍ය වුණාද අනිත්‍ය වුණාද අනිත්‍යයි ඒ ඇස අනිත්‍ය වුණා ඒ ඇසෙන් ඔබ යම් රූපයක් දැක්කද ඔබ මොකද්ද මේ ඇසෙන් මුලින්ම දකින්නේ නැත්තේ ඔබේ අම්මගේ රූපය නැත්තම් ඔබේ තාත්තගේ රූපය ඒ අතීත රූපස්කන්ධය නිට්ටද අනිත්‍යද අනිත්‍යයි ඔබ මේ පුංචි ඇස් දෙකෙන් එදා යම් රූපයක් දැක්කද අම්මා තාත්තා ඔබේ තොටිල්ල ඔබේ සෙල්ලම් බඩුව ඔබේ ලදරු පාසල ඔබේ පාසල මේ එකම රූපයක්වත් නිට්ටය නැහැ මේ ඇසත් අනිත්‍යයි ඇසෙන් දැක්කා වූ රූපත් අනිත්‍යයි මේ ඇසෙන් යම් රූපයක් දැකලා ඔබ යම් සැප දුක් උපේක්ෂා විඳීමක් ඇති කරගත්තා නම් ඒ එකම විඳීමක්වත් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ඒ නිසා අතීත රූපස්කන්ධය අනිත්‍යයි ඒ රූපස්කන්ධය තුලින් ඔබ සකස් කරගත්ත වේදනා සංඥා සංකාර විඥානයෝ අනිත්‍යයි කියලා නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා දැස් පියාගෙන විවේකීව ඉන්න වෙලාවට ඔබේ ඇසේ අනිත්‍යභාවය දකින්න ඔබේ කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකින්න මේ සලායතනයන් හේතුවෙන් සකස් වුණා වූ වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකින්න අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා දකිනවා ඔබට මේ තීන ඇස් දෙක නිට්ටද අනිත්‍යද මේක වෙනස් වෙලා යනවා ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙනවා මේ ඇස අනිත්‍ය නම් ඔබ මේ මොහොතේ මේ ඇසෙන් යම් රූපයක් දැකලා යම් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් ඇති කරගනීද ඒක නිට්ට වේද අනිත්‍ය වේද අනිත්‍ය වෙනවා ඒ නිසා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න අපි මොකද්ද මේ කරන්නේ අපි ඇසේ අනිත්‍යභාවය දකින්නේ නැහැ
අපි ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් ඇසකට අදාළ සංස්කාර රැස් කරනවා පින්වතුනි අතීතයට හිත යොමු කරන්න ඔබට මේ ජීවිතයේ ඇස් දෙකක් තියෙනවා මේ ඇස් දෙක වගේ සංසාරේ ඔබට ඇස් කෝටි ගණක් තිබුණා දෙවියෙක් වෙච්ච වෙලාවේ බ්‍රහ්මෙක් වෙච්ච වෙලාවේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ සතර අපා සතෙක් වෙච්ච වෙලාවේ ඔබට ලැබුණා වූ ඇස් එක ගොඩක් ගැහුවොත් ඇස් කෝටි ගණක් ඔබ ලබලා තියෙනවා පටිච්ච සමුප්පන්න ඇස් ඒකම ඇසක්වත් ඔබට අයිතිද ඒකම ඇසක්වත් ඔබට අයිති නෑ නමුත් ඒ සෑම ඇසක්ම මහ පොළවට පස් වෙලා ගියත් ඒ ඇස මහ පොළවට පස් තුනේ තවත් පටිච්ච සමුප්පන්න ඇස් දෙකකට අදාළ සංස්කාර රැස් කරලා දැන් ඔබ මේ මොකද්ද කරන්නේ මේ ඇහෙන් රූප දැකලා ඒ ඇහෙන් රූප තුලින් කුසල් අකුසල් රැස් කරලා ඔබ පටිච්ච සමුප්පන්න තවත් ඇසක් උපදවා ගන්නවා ඒ ඇස ඔබට අයිති වෙයිද අයිති වෙන්නේ නැහැ ඔබ මේ කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන සෑම මොහොතකම මොකද්ද කරන්නේ තවත් පටිච්ච සමුප්පන්න උපතකට අදාළ සංස්කාරයෝ ජීවිතයට එකතු කර නමුත් ඒ පටිච්ච සමුප්පන්න ඔබට උපතවට අයිති වෙයිද එහෙනම් ඇයි තවත් ප්‍රාර්ථනා කරන්නේ ඇයි තවත් ප්‍රාර්ථනා කරන්නේ අතීතයේ ඔබ සක්විති රජ වෙලා ඉපදුනා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ඔබ දෙස ඔබ බලන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සක්විති රජ වෙලා ඉපදුන ඔබත් ඒ රූපේ නිට්ටය වුණාද අනිත්‍ය වුණාද එහෙනම් මේ රූපේ නිට්ටය වෙයිද අනිත්‍ය වෙයිද එහෙනම් ඒ අතීත රූපස්කන්ධයත් අනිත්‍ය නම් වර්තමාන රූපස්කන්ධයත් අනිත්‍ය නම් අනාගත රූපස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකට මොකද්ද කියන්නේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය නිරේතුරු ඇස කන නාසය දිව ශරීරය මනසේ අනිත්‍යභාවය දකිමින් මේවා නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකිමින් පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරන්න. ඊළඟට ඔබ මේ කරගත්තා වූ පින්කම මොහොතක් දැන් සතර සතිපට්ඨානය තුල විසිරවන්න. ඔබ මේ පින්කම නෙමේ මුළු ජීවිත කාලය පුරාවට කළා වූ පින්කම් සිහියට නගා ගන්න. පන්සල මුල් කරගෙන ගම මුල් කරගෙන නිවස මුල් කරගෙන ඔබ මුළු ජීවිත කාලය පුරාවට කළා වූ පින්කම් සියල්ලම සිහියට නගා ගන්න. පින්කම් සියල්ලටම සිහියට නගාගෙන පින්වතුනි ඔබ මේ සෑම පින්කමක්ම සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝල දකින්න සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝල දකින්න දෑස් පියාගෙන නුවණින් දකින්න හැමෝම දෑස් පියාගෙන නුවණින් දකින්න ඔබලා මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්ත්‍රූභාවයේ මුල් කරගෙනයි ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න අතීතේ වැඩ සිටිය ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලා සිහියට නගා ගන්න ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවන් මංචකේ පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපයේ සිහියට නගා ගන්න
ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න පින්වතුනි මෙවන් උත්තරීතර සංස්කාරේනොත් වෙනස් වෙලා යනවා මෙවන් උත්තරීතර සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා මෙවන් උත්තරීතර සංස්කාරයනොත් ආස්වාද රහිතභාවයටම පත් වෙලා යනවා ඊළඟට ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ මේ සෑම පින්කමක්ම සිද්ධ කරගත්තේ සංඝයා මුල් කරගෙනයි අතීතේ වැඩ සිටිය සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අශෝධරා උත්තමාවිය සිහියට නගන්න අතීත සම්මා සම්බුද්ධ ශාසනවල කෝටි ගාණක් මහා සංඝයා සිහියට නගා ගන්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය මහා සංඝ රත්නය සිහියට නගා ගන්න මේ අතීත වර්තමාන අනාගත මේ සංඝ සමාජයේ සෑම සමාජිකෙක්ම පිරිනිවන් මංචකයේදී අපවත් වීමේදී පූජනීය අලුගොඩ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරේනොත් අනිත්‍ය වෙලා යනවා පිංගතුනි මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරේනොත් වෙනස් වෙලා යනවා ආස්වාද රහිතභාවයටම පත් වෙනවා ඊළඟට ඔබ මේ පින්කම සිද්ධ කළේ මෙතන බණ කිව්වේ මේ සාමින් වහන්සේ ඔබ මේ භික්ෂුවගේ රූපය කායානුපස්සනාවෙන් දකින්න භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය මනස දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පෞලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න භික්ෂුවගේ ඇසත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න භික්ෂුවගේ කන නාසය දිව ශරීරයත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි ඊළඟට මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ රූපය මුල් කරගෙනයි මුළු ජීවිත කාලය පුරාමට කළා වූ පින්කම් සිහියට නගා ගන්න මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ රූපය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඔබේ රූපය ගලවන්න ඔබේ රූපය ලිහන්න ඔබේ රූපය විවෘත කරන්න කියලා අපි මේ රූපය ගලවන්නේ නැහැ ලිහන්නේ නැහැ විවෘත කරන්නේ මේක පංච නීවරණයන්ගෙන් වසාගෙන අපි ජීවත් වෙනවා පින්වතුනි මේ මොහොතේ ඔබට සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා පංච නීවරණේ යටපත් වෙලා තියෙන්නේ මේ සම්මා සමාධිමත් හිත ශ්‍රේෂ්ඨ හිතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ ඔය සම්මා සමාධිමත් හිත තුල මායාගේ දැස් අන්ධ කරලායි ඔබ ඉන්නේ මේ මොහොතේ ඔබේ ඔය සම්මා සමාධිය කියන්නේ ඔබ මායාගේ දැස් අන්ධ කරලා ඉන්නේ ඇයි ඒ කාමච්ඡන්දයන් එන්නේ නැහැ කාමච්ඡන්දය යටපත් කරලා ඔබ කාමච්ඡන්දය යටපත් කළා කියන්නේ මායාගේ දැස් తాවකාලිකව ඔබ අන්ධ කරලා ඉන්නේ මායාගේ දැස් අන්ධ කරපෝ කාමච්ඡන්දයන් යට කරපෝ සති සම්බොජ්ජංගය මතු කරපෝ මේ සම්මා සමාධිමත් හිතෙන් ඔය රූපය ගලවන්න ඔය රූපය ලිහන්න ඔය රූපය විවෘත කරන්න දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට ඔය රූපය ගලවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දැස් පියාගෙන ඔය රූපය ඇටසැකිල්ලක් කරලා දකින්න අට්ටික සංඥාවක් දැස් පියාගෙන ඔබේ රූපයට හොඳින් හිත යොමු කරන්න රූපයට හොඳින් සතිය සිහිය පිහිටන්න රූපයට හොඳින් සතිය සිහිය පිහිටලා ඔබේ රූපයේ මස ගලවලා අයින් කරන්න ඔබේ රූපයේ මස ගලවලා අයින් කරලා සුදු පැහැට සැකිල්ල ඔබ මතු කරගන්න
පිංගතුණී දැන් ඔබට ඔබේ සුදු පැහැත සැකිල්ල හොඳින් මතුවලා පේන්න ඕනේ ඔබේ සුදු පැහැත සැකිල්ල ඔබට හොඳින් මතුණා නම් ඊළඟට ඔබ භික්ෂුවගේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න භික්ෂුවගේ මේ සිවුරු පිරිකර ඉවත් කරලා මේ මස ගලවලා අයින් කරලා දැන් මෙතන වැඩ ඉන්නේ අට්ටික සංඥාවක් ඔබට දැන් ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි පින්වතුනි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර සිතුවිලි ආවොත් චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා අට්ටික සංඥාවට එන්න එකම සංඥාව අට්ටික සංඥාවයි බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා කතා කරනව ඇහුනට කන් දෙන්න එපා බාහිර ශබ්දයක් ඇසෙද්දී ඇසුනා කියන තැනදිම ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරන්න අට්ටික සංඥාවට එන්න එකම සංඥාව අට්ටික සංඥාවයි දැන් ඔබට ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි ඔබට මේ ඇට සැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් මෙතන වාඩි වෙලා ඉන්න මේ සිය ගානක් දෙනා අට්ටික සංඥාවෙන් දකින්න පින්වතුනි මේ කොහේ බැලුවත් මේ මුළු පන්සල් භූමියම එකම ඇට සැකිලි ගොඩක් වාඩි වෙලා ඉන්න ඇට සැකිලි සිය ගානක් දහස් ගානක් ඔබ දැන් මෙතන දකිනවා වටේ පිටා කොහේ බැලුවත් ඔබ දකින්නේ ඇට සැකිල්ලක් ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනාවෙන් ඇසුනා කියන තැනින් නවත්තන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න එකම සංඥාව අට්ටික සංඥාවයි ඔබට දැන් මේ වාඩි වෙලා ඉන්න සිය ගානක් දෙනා මුළු පන්සල් භූමියම අට්ටික සංඥාවක් පොඩි ඇට සැකිලි ලොකු ඇට සැකිලි මධ්‍යම ඇට සැකිලි ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න ඔබට මේ සියල්ලම සියලු දෙනා ඇට සැකිලි හැටියට අරමුණු වෙනවා නම් ඔබ ඊළඟට මේ මුළු සපරගමු පලාත මාට්ටික සංඥාවෙන් දකින්න පිංගතුනි දැන් ඔබට මේ මුළු සපරමළු පලාත මාට්ටික සංඥාවක් ඇට සැකිලි ලක්ෂ ගානක් ඔබට අරමුණු වෙන්න ඕනේ ඇවිදින ඇට සැකිලි නිදාගත් ඇට සැකිලි ඉඳගත් ඇට සැකිලි ලොකු පොඩි මධ්‍යම ඇට සැකිලි මුළු සපරගමු පලාතම දැන් ඔබට අට්ටික සංඥාවක් ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා පොඩි දරුවෝ කතා කළාට කන් දෙන්න එපා ඇසුනා කියන තැන නවතින්න දැන් ඔබට මුළු සබරගමු පලාත මාට්ටික සංඥාවක් ලක්ෂ ගානක් ඇට සැකිලි ඔබට අරමුණු වෙනවා ඔබට මුළු සබරගමු පලාත මාට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් දැන් ඔබ මුළු ලංකාව මාට්ටික සංඥාවෙන් දකින්න උතුරු නැගෙනහිර උතුරු මැද බටහිර වයඹ බස්නාහිර දකුණ සබරගමු මේ මුළු ලංකාවම දැන් ඔබට අට්ටික සංඥාවක් පින්වතුනි කෝටි දෙකකට වැඩි ඇට සැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ ඇවිදින ඇට සැකිලි ඉඳගත් ඇට සැකිලි නිදාගත් ඇට සැකිලි ලොකු පොඩි මධ්‍යම ඇට සැකිලි මුළු ලංකාවම දැන් ඔබට අට්ටික සංඥාවක් මේ මොහොතේ ඔබ තුල සැප වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට දැන් හොඳින් අට්ටික සංඥාව වැඩෙනවා කියලා සැප වේදනා ඇති වෙන්න පුළුවන් වැදෙන්න එපා සැප වේදනාව අනිත්‍යයි ඒ සැප වේදනාව ඒ මොහොතේම වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න ඒ වගේම ඔබට මේ මොහොතේ දුක් වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට තාම අට්ටික සංඥා වැඩුන්නේ මගේ දනිස් දෙක රිදෙනවා මගේ කොන්ද රිදෙනවා මට gedara යන්න පරක්කු වෙනවා දුක් වේදනාවට බැඳෙන්න එපා ඔය එකම දුක් වේදනාවක්වත් නිත්‍ය නෑ ඔය දුක් වේදනාව අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් දැකලා අට්ටික සංඥාවට එන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනාව ගන්න බාහිර ශබ්ද වලට එන්න දෙන්න එපා ධම්මානුපස්සනාව ගන්න පින්වතුනි මේ මොහොතේ
ඔබෙ අධ්‍යාත්මික රූපයේ මුල් කරගෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සටිපට්ඨානය ඔබ වැඩෙනවා පිංගතුනි ඔබෙ රූපයේ මුල් කරගෙන කායානුපස්සනා වැඩෙනවා ඔබෙ සිතුවිලි මුල් කරගෙන චිත්තානුපස්සනා වැඩෙනවා ඔබෙ විදී මුල් කරගෙන වේදනානුපස්සනා වැඩෙනවා ඔබෙ ධර්මතාවයන් මුල් කරගෙන ධම්මානුපස්සනා වැඩෙනවා ඒ කියන්නේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන සතර සතිපට්ඨාන ධර්මයෝම ඔබ තුල වැඩෙනවා පිංගතුනි දැන් ඔබට මුළු ලංකා මාට්ටික සංඥාවා ඔබේ ඇටසකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසකිල්ලට හොඳින් හිත පීටන්න ඔබට මුළු ලංකාව මාට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඔබ ඊළඟට මේ මුළු ලෝකේ මාට්ටික සංඥාවෙන් දකින්න පිඟුතුනි මුළු ලෝකේ මාට්ටික සංඥාවෙන් දකින්න ආසියාව අප්‍රිකාව මැද පෙරදිග බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ ලෝකේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්න ඇටසැකිල්ලක් මුළු මනුස්ස ලෝකෙම දැන් ඔබට එක මාට්ටික සංඥාවක් මනුස්ස සංඥාව తాවකාලිකව නිරෝධය වෙලා ඇවිදින ඇටසැකිලි ඉඳගත් ඇටසැකිලි නිදාගත් ඇටසැකිලි ලොකු පොඩි මධ්‍යම ඇටසැකිලි කෝටි ප්‍රකෝටි ගාණ මුළු ලෝකෙම අට්ටික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න සිතුවිලි වලට එන්න දෙන්න එපා බැඳීම් වලට බැඳෙන්න එපා ධර්මතාවයන් වලට බැඳෙන්න එපා චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ප්‍රයෝජනෙට ගන්න සැප වේදනාවන්ට ඇලෙන්න එපා වේදනානුපස්සනාව ප්‍රයෝජනෙට ගන්න දුක් වේදනාවට ගැටෙන්න එපා වේදනානුපස්සනාව ප්‍රයෝජනෙට ගන්න දැන් ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවක් ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ලෝකෙම කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න මේ මුළු ලංකාවෙම කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට ඔබේ ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලිත් මහ පොළවේ පසත් එකමස්ස භාවේ සතර මහා ධාතුවක් හැටියට නුවණින් දකින්න පින්වතුනි ඔබ මේ මොහොතේ කිනම් සුන්දර ජීවිතයක් ගත කළත් ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න ඔබේ ඇටසැකිල්ලත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න ඔබේ ඇස කන නාසය දිව ශරීරයත් ඔබේ පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා බුදුරජාණන් වහන්සේ නුවණින් දකින්න නුවණින් දකින්න පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සටිපට්ඨානියෝ ධර්මයන් ගිහි පින්වතුල්ලාටයි දේශනා කරන්නේ හොඳින් තේරුම් ගන්න සතර සටිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට නෙමේ දේශනා කරන්නේ ගිහි පින්වතුල්ලාටයි නමුත් ගිහි පින්වතුල්ලා සතර සටිපට්ඨාන කියන වචනෙටත් බයයි පින්වතුනි ඒක අපිට අදාළ නැහැ ඒකයිති පැවිදි අයට ඒකයිති නිවන් දකින්න යන අයට පින්වතුනි ඔබලාටයි සතර සටිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ
ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සරිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ කාරණා මේ උතුම් සතර සරිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ගිහි ජීවිත අතහැරලා පැවිදි වෙන්න යන්න නෙමේ අන්තවාදීව ධර්මයේ ජීවිතයට ගන්න එපා ඔබලාට මේ සතර සරිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ ගිහි ජීවිත දාලා පැවිදි වෙන්න යන්න නෙමේ එහෙමත් නැත්නම් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න මානසික රෝගී භාවයන්ටපත් වෙන්න නෙමේ හොඳට තේරුම් ගන්න ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ සතර සරිපට්ඨානය දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙනයි මේ කාරණා දෙක මොකද්ද පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පිනක් නැහැ මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා සීලයට තියෙන ආනිසංස 5යි දානයට තියෙන ආනිසංස 3යි මෛත්‍රියට ආනිසංස 11ක් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. මොකක්ද ඒ? ඔබ මොහොතක් ඇසුරු සැනක් ඔබ අනිත්‍ය සංඥාව වඩයිද මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයයි කියලා. එහෙනම් පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙනුයි ඔබලාට මේ උතුම් සතර සරිපට්ඨානය දේශනා කරන්නේ ඇයි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය ශක්තියේ හිමිකරු බවට ඔබවපත් කරන්න මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මෙතන වාඩි වෙලා මේ ඇස අනිත්‍යයි මේ කන නාසය අනිත්‍යයි කියලා ඔබට කියන්නේ ඔබලා පැවිදි කරන්න යවන්න නෙමේ ඔබලාට අනිත්‍යයි අනිත්‍යයි කියලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න නෙමේ අන්තවාදීව අනිත්‍ය වඩලා ඔබලාට මේ ඇස අනිත්‍යයි කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනාමය පින ඔබට අයිති කරලා දෙන්න විදර්ශනාමය පින ගිහි ජීවිත ගත කරන පින්වත් ඔබ දක්ෂණං එක දවසට විනාඩියක් සතර සතිපට්ඨානිය තුල ජීවත් වෙන්න ඒ විනාඩිය ඔබ සාංගික දානයක් පූජා කළාට වඩා වැඩි පිනක් ජීවිතයට එකතු කර ගන්නවා පිටුනි මොකක්ද මේ අපි දකින්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මේ සමාජයේ ජීවත් වෙන කෝටිපති මහේශාක්‍ය ධනවත් මිනිස්සේ කෝටියක් වියදම් කරලා පින්කමක් කරනවා කෝටියක් වියදම් කළා පින්කමක් කරනවා පින්කමක් කරලා ඒ ධනවත් මහත්මයා ප්‍රාර්ථනා කරන්නේ මෙලව පරලව සැපයයි පිංගතුනි කෝටියක් වියදම් කළා නමුත් අන්ත අසරණ දුප්පත් මහත්ෙක් ඉන්නවා සත පහක් අතේ නෑ ඒ මහත්යාට පින්කම් කියන්නේ සිහිනයක් සත පහක් අතේ නෑ ඒ දුප්පත් මිනිසයා නමුත් එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන කෙනෙක් සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන දක්ෂ කෙනෙක් මේ අහිංසක දුප්පත් මහත්මයා සත පහක් අතේ නැතුව දැස් පියාගෙන එක මොහොතක් සතර සතිපට්ඨානිය තුල ජීවත් වෙනවා පින්වතුනි අර කෝටිපති මහත්තයා කෝටියක් වියදම් කරපු පින්කමට වඩා ශේෂ්ඨ විදර්ශනාමය කුසලයක් සත පහක් අතේ නැති අහිංසකයා ජීවිතයට එකතු කර ගන්නවා. මුතුනේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ධනවත් මහේශාක්‍ය ප්‍රභු මහත්තයෙකුට යම් තැනක් තියෙනවා නම් අවස්ථාවක් තියෙනවා නම් ඒ හා සමානව තැනක් සත පහක් අතේ නැති දුගී මහත්තයාටත් තියෙනවා. මේ සුන්දර ශාසනයේ අර්ථයන් තේරුම් ගන්න මෙවන් උත්තරීතර ශාසනයක් පනවල තියෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරක්මයි පින්වතුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි ඒ නිසා ගිහි ජීවිත ගත කරන පින්වතුන්ලා එක විනාඩි පහ
අනිත්‍ය සංඥාව වඩන්න ඔබ ජීවිතේ කරගත්තා වූ ශේෂ්ඨ පින කරගත්ත වෙනවා අද අපේ ගිහි අය කතා කළොත් මොකද්ද කියන්නේ ස්වාමින් වහන්සේ ප්‍රශ්න කායික රෝග මානසික රෝග ගෙදර ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න රටේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න මොනවද මේ ප්‍රශ්න කියන්නේ අපේම අකුසල් අපේම අකුසල් එළව එළව අපෙන් පලිගනිද්දී පින්තුණී එකම බෙහෙත සතර සනිපට්ඨානියෝ ඒකයි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සූත්‍රය දේශනා කරන්නේ පාසල් දරුවෙක් දක්ෂණං මොහතක් කායානුපස්සනා වඩන්න ඒ පාසල් දරුවා මුළු ජීවිතේ පුරාවට කරගත්තා වූ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය කරගත් දරුවෙක් වෙනවා පාසල් දරුවෙක් දක්ෂණං චිත්තානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න එයාට පාඩම් කරන්න කම්මැලි හිතක් එද්දී අලස හිතක් එද්දී නිදිමත හිතක් එද්දී අම්මා තාත්තට අකීකරු වෙන හිතක් එද්දී ඒ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා ඒ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිද්දී ඒ පාසල් දරුවා ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශේෂ්ඨ විදර්ශනාමය කුසලයක් ජීවිතයට එකතු කරගන්නවා ඒ වගේමයි පාසල් දරුවෙක් දක්ෂණං මොහතක් ධම්මානුපස්සනාව ලොකු දෙයක් නෙමේ ඔබේ ඔබ පාඩම් කරද්දී ඔබේ නංගි කෑ ගහනවා නම් මල්ලි කෑ ගහනවා නම් අහල පහල ගෙදරක රූපවාහිනියක් දාලා තියෙනවා නම් ඔබ ගැටෙන්නේ ඇසුනා කියන තැන ධම්මානුපස්සනාවෙන් නවතිනවා ඇසුනා කියන තැන ධම්මානුපස්සනාවෙන් නවතිනවා පාසල් දරුවෙකුට කරන්න බැරි දෙයක් වැඩක් නෙමේ ඒ දරුවා ධම්මානුපස්සනාවෙන් ඇසුනා කියන තැන නවතිද්දී මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පිනේ දරුවා ජීවිතයට එකතු කර ගන්නවා ඒ දරුවාගේ අකුසල් යටපත් වෙලා කුසලෙන් නැගී හිටිනවා අන්න පළවෙනි කාරණේ මොකද්ද ඔබේ පින ශක්තිමත් කරනවා අපි අස අනිත්‍යයි කන අනිත්‍යයි කියවට ඔබ බය වෙන්න එපා මේවා අනිත්‍යයි කියන්නේ මේවා දාලා යන්න නෙමේ මේ අස අනිත්‍යයි අනිත්‍යස උපයෝගී කරගෙන අකුසල් කරන්න එපා අනිත්‍යස උපයෝගී කරගෙන සිල්පද බඳින්න එපා අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ සතර සතිපට්ඨානියෝ දෙන්නේ ඔබේ සීලය ශක්තිමත් කරන්න ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න ඔබ අතීතයට හිත යොමු කරන්න ඔබ කොච්චර සිල්පද බිඳලා තියෙනවද කොච්චර ලෝභ සිත් ද්වේෂ සිත් රාග සිත් මෝහ සිත් ඇති කරගෙන තියෙනවද ඇයි ඔබ සිල්පද බින්දේ රූපය සතුටු කරන්න මේ ඇස කන නාසය දිව ශරීරය මනස සතුටු කරන්න ඇයි ඔබ ලෝභ සිත් රාග සිත් ඇති කරගත්තේ මේ රූපය සතුටු කරන්න අවසානයේ අපි සතුටු කරලා තියෙන්නේ මොකද්ද ඇට සැකිල්ල මහ පොළවට පස් වෙන පස් ගොඩක් ඔබේ මැරිච්ච අම්මා මැරිච්ච තාත්තා මැරිච්ච ආච්චි සීයා සිල්පද බින්ද නේද අකුසල් වැඩුවා නේද අවසානයේ ආච්චි සීයා සිල්පද බින්දේ ඇයි ඇට සැකිල්ලක් සතුටු කරන්න පවුලේ සුසාන භූමියේ පස සතුටු කරන්න පින්වතුනේ පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව සතර සතිපට්ඨානයන් තුලින් මතු කළ දෙනවා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ ඔබලාට ලස්සනට අඳින්න එපා ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා ලස්සන වාහනයක් ගන්න එපා උසස් අධ්‍යාපනය ලබන්න එපා සෙල්ලම් කරන්න එපා ව්‍යායාම කරන්න එපා කියලා ගී පිංගතුල්ලාට බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ අන්තවාදීව ධර්මය ගන්න යන්න එපා විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වෙලා මහා මේල පළඳනාව පළඳගෙනයි වේළුවනාරාමයට ආවේ පූර්වාරාමයට ආවේ බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ නැහැ ඒක යාගේ පින එනිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා නැහැ සතුට විනෝදය කියන්නේ පින පින කියන්නේ වර්ණයේ සැපයේ බලය වර්ණයේ සැපයේ බලය කියන්නේ පින
බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ. පින වර්ණනා කළා වූ බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවාට විනෝද වෙනවාට අකමැති නැහැ පින්තුනි. නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබට අනතුරු හැඟවීමක් කරනවා. අන්නේ අනතුරු හැඟවීමයි වැදගත්. මොකද්ද ඒ අනතුරු හැඟවීම? මහණෙනි, කාමේ ආස්වාදය කෙටි. මහණෙනි, කාමේ ආස්වාදය කෙටි. මේ කෙටි කාමේ ආස්වාදය නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා. අන්න අනතුරු හැඟවීම, අන්න බුදුරජාණන් වහන්සේගේ අනතුරු හැඟවීම. මොකද්ද කාමේ ආස්වාදය කියන්නේ? පින්වතුනි, කාමේ ආස්වාදය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම. ගිහි පින්වතුන්ලා උදේ ඉඳන් රෑ වෙනකම් මොකද්ද මේ කරන්නේ? ඇස පිනවනවා, කන නාසය දිව කාමේ ආස්වාදයේ සොයනවා. අන්න බුදුරජාණන් වහන්සේ අනතුරු හැඟවෙනවා, මහණෙනි, කාමේ ආස්වාදයේ කෙටි දීර්ඝාදීනවය. ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනවා, ඒකයි ඔබ අරක්කු බොන්නේ. නමුත් ඒ ආස්වාදයේ කෙටි දීර්ඝාදීනවය මොකද්ද? මුළු ජීවිතේම රෝගාබාධයන්ට පත් වෙලා, සිහි මුලාවට පත් වෙලා, මැරිලා බේබදු ප්‍රේතෙක් වෙලා අරක්කු විකුණන තැනක උපදිනවා. ඔන්න දීර්ඝාදීනවය. දීර්ඝාදීනවය බොනකොට ආස්වාදයක් තියෙනව නෑ කියන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. ඒකයි හොය හොයා බොන්නේ. නමුත් ඒ ආස්වාදයේ කෙටි දීර්ඝාදීනවය මුළු ජීවිතේම ලෙඩෙක්, සිහි මුලා වුණ මරණය, මරණයෙන් පස්සේ පටිච්ච සමුප්පන්න බේබදු ප්‍රේතෙක් වෙලා ඔය වයින් ස්ටෝස් එකක් ළඟ අරක්කු විකුණන තැනක් ළඟ උපදිනවා. අන්න දීර්ඝාදීනවය. සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා කිව්වේ නෑ. ඔබ දේශ සිත් ඇති කරගත්තොත්, කේන්ති ගත්තොත් ආස්වාදයක් තියෙනවා, ඒකයි ඔබ කේන්ති ගන්නෙ. නමුත් ඒ කේන්ති ආස්වාදයේ කෙටි, ඔබ ඒ කෙටි කේන්ති ආස්වාදයේ පුහුණු වෙලා මරණාසන්න මොහොතේ කේන්තියක් ඇති වුණොත් කල්ප ගානක් යකෙක්, යක්ෂණියක්, විසකුරු සර්පෙක් වෙලා ඉපදෙනවා. අන්න දීර්ඝාදීනවය. බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි, ලෝභ සිතේ ආස්වාදයක් තියෙනවා, ඒකයි සත්වයා ලෝභකම් කරන්නේ. නමුත් ලෝභ සිතේ ආස්වාදයේ කෙටි, ඒ ලෝභ සිත පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ලෝභ සිතක් ඇති වුණත් කල්ප ගානක් ඔබ ප්‍රේතෙක්, ප්‍රේතියක් වෙලා ඉපදෙනවා. මහණෙනි, රාගසිතේ ආස්වාදයක් තියෙනවා, රාගසිතේ ආස්වාදයක් තියෙන නිසායි සත්වයා මේසා රාගයට බැඳෙන්නේ. නමුත් රාගසිතේ ආස්වාදයේ කෙටි, මේ කෙටි ආස්වාදයට ඔබ යට වුණා මුළු ජීවිතේම අඳුරු වෙලා මරණින් පස්සේ තිරිසන් ලෝකවල අපි උපදිනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ අනතුරු හැඟවීම, විනෝද වෙන්න එපා, සතුටු වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. දීර්ඝාදීනවයක් තියෙනවා. පරිස්සමෙන් සිල්පද පිටගෙන, සිල්පද ආරක්ෂා කරගෙන සතුටු වෙන්න, කුසල් මූලයන් වඩමින් සතුටු වෙන්න. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, රූපේ ආස්වාදයක් තියෙනවා. මොකද්ද මේ රූපේ ආස්වාදය කියන්නේ? මේ තාරුණ්‍යේ රූපය අවුරුදු 15-16 ඉඳන් අවුරුදු 30 දක්වා රූපේ ආස්වාදයේ තියෙයි. එච්චරයි. අවුරුදු 30 පැන්නහම මේ රූපය ජරා ව්‍යාධි මරණයන් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ රූපේ කෙටි ආස්වාදයට යට වෙලා අම්මා තාත්තට අකීකරු වුණත්, වැඩිහිටියන්ට අකීකරු වුණත්, අපේ මේ උතුම් සීලාචාර සදාචාර ධර්මයන්ට අකීකරු වුණත්, සිල්පද බින්දොත්, අකුසල් වැඩුවොත්, රූපේ කෙටි ආස්වාදේ නිසා ඔබ මුළු ජීවිතේම අඳුරු කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල ඉපදෙනවා. වඳුරෙක් වැදිරියක්, රිළවෙක් රිළවියක්, ඌරෙක් ඊරියක්, මේ අධික කාමයන් තුල ජීවත් වෙන සත්තු කියන්නේ කවුද?
रूपे आस्वादे दीर्घ आदीनवे पिंगतुनि दीर्घ आदीनवे अन्न बुद्रजानन वांसे ओबलाट सातुटु वेन्ने पा विनोद वेन्ने पा किवे ने करुणा करला सातुट विनोदे इदिरिये सतिय सिहि ऐति करगन्न केटी आस्वादे पिटिपस तियेन दीर्घ आदीनवे नुवनिन देखला पिंगतुनि ओब में लबा गतना उतुम मानुष जीविते उतुम सतर सतिपट्टान धर्मयांगेन पोषणय करला पिन शक्तिमत् करगेन मे उतुम मानुष जीविते उतुम देवत्वयक् करा अरन् यन्न एहेमत् नैत्तम मे उतुम मानुष जीविते विदर्शना नुवनिन पोषणय करला मे जीवितेम उतुम विदर्शना नुवन लबा गन्न कियलाई बुदुरजानन् वांसे देशना करन्ने साधु कियन्न पिंगतुम अप्रमाण सतुट पत् वेन्न मे मोहते धर्मदेशना भागिट कले करन्न देयक् नै विलाव नै मे अप्रमाण सतुट पत् वेन्न मे मोहते सुंदर धर्मदेशना मे पिंगकमक् सिद्ध करला ජීවිතේ තුලින් අප්‍රමාණ සතුටක් ලැබලා ඒ පියන් අප්‍රමාණ පිරිසකට උතුම් ධර්ම දානමේ පින්කම් සකස් කොට දීලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබපු වෙලාවේ කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම ඒ කල්යාණ මිත්‍ර භාවයෙන් ඒ උපකාරක ධර්මයන් අනුශාසනා ධර්මයන් සිද්ධ කර දුන් ඒ ගෞරවනීය අයගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පරිවෙනාධිපති ආයගම ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රවේදී අවසරයි පූජ්‍ය රඹුපොත ධම්ම දින්න ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලාටලු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියමු සාදු 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 ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන්නේ පින්වත් ක්‍රිෂාන්ත කල්පගේ මහත්මයා සංක මහත්මයා ඒ අපේ අනිත් හොරණ මහත්මයා ඇතුළු ඒ මුදලින් ශ්‍රමයෙන් ධනයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලුම පින්වතුන්ලාටත් කල්යාණ මිත්‍ර භාවයෙන් සහසම්බන්ධ වුණා වූ පින්වතුන්ලා සියලු දෙනාටත් මෞදේමාපියන් දුවාදරුවන් නොන මහත්මීන් ඇතුළු පවුල්වල සිරු දෙනාටත් දැකබලා සතුටු සිරු දෙනාටත් ගම්වාසී රටවාසී සිරු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වෙන දස දිසාවේම සත්‍යෝ තේ වගේම මේ විහාරස්ථානයේ අතීතේ වැඩ සිට අපවත් වී වදාළ යම් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා වෙත්නම් ඒ සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් ඒ වගේම මේ විහාරස්ථානයේ දායක සභාවන්නේ කාන්තා සමිතියේ කටයුතු කරලා මිය පරලව ගිය දායක පිරිස් පින් බලාපොරොත්තු වේ නම් ඒ සියලුම පින්වතුල්ලා දස දිසාවේම පින් බලාපොරොත්තු වෙන සියලු සත්‍යෝ තමන්ගේම දෑතින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මියගිය මෞදෙමාපියන් ඥාතීන්ගේ රුවගුණ සීයට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නං හෝතු ගාතාව ශබ්ද නගලා කියන්න ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බිම් සුරකින දෙවියෝ
මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතර වරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රේක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත් උතුම් මහා සංඝ රත්නයත් ඒ නායක ස්වාමින් වහන්සේත් නිදුක්ක නිරෝගී වාරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තා වචාච අම්මේහි කියලා එත්තා වචාච අම්මේහි සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා එත්තා වචාච සම්පදක් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති තාවචාච අම්මේහි සම්පදක් පුඤ්ඤ සම්පදක් සබ්බේ සත්තානුමෝදං සබ්බ සම්පත්ති සිද්ධා මාත් සමග කියන්න නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්දස්ස කරණීය භක්ත කුසලේන යන්තං සත්තං පදං සක්කෝ උජෝච සූචෝ ච සුවචෝ චස්ස මුදු අනති මානී සන්තොස්ස කෝච සුබරෝ අප්පකිච්චෝ ච සල්ල උක උත්ති සංකිප්ප්‍රියෝ ච නිපකෝච අප්ප ගබ්බෝ කුලේසු නචකුජ්ජං සමාචරේ කිංචේන විද්නෝ පරේ උපවදෙයෝ සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛින් යේ කේති පාණ භූතත්මී තතාවා තාවරා වා අනවසේ දීඝා වා යේ මහන්තා වා මජ්ඣිමා රස්ස කානුක තූලා දිට්ඨා වා ඒව අද්දිට්ඨා දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්පවේසී වා සබ්බේ සත්තා භවන්ත නපරෝ පරං නිකොබ්බේත ඥාති මාන්නේත කත්ත කිනං කන්ති ව්‍යාරෝසනා පටිග යමඤ්ඤස්ස දුක්ඛ මිත්තේය මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ වප්පි සබ්ද භාවයේ අපරිමාණං මෙත්තන්ත සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝත තිලියන්ත අසංබාධං අවේරං අසපත්තං චිත්තං චරං නිසිඤ්ඤෝ නොවායාව තස්ස නිගද මිද්දෝ ඒතං සතින් අදිස්තෙය බ්‍රහ්ම මේතං විහාරං ඉද තිත්තෙන් චානුපදම්ම සීලවා දස්සනේන කාමේසු විනෙය්‍ය ගේ ධම්මේ ජාතු ගබ්බ සෙය්‍යං පුනරේහිති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සති ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සබ්බ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්තී භවන්තු තේ භවතු සබ්බ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන
සදා සුත්තේ භවන්තු තේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච දේවා නාගමෛත්‍තිකා පුඤ්ඤන්තං අනුභෝදිත්වා චිරන් රක්ඛං ත්වං සදාති මහා සංඝ රත්නය අරමුණු කරගෙන කරගන්නා වූ පින්කම් තුලින් රැස් වෙන්නා වූ පින් පින්වතුල්ලාට මේ ජීවිතේදීම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දසකුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්‍යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා පින්වතුල්ලා ඔහොමම හැමෝම දෑස් පියාගෙන මොහොතක් ඔබ මේ මුළු ජීවිත කාලෙටම කරගත්තා වූ මෛත්‍රී චිත්තයන් සිහියට නගා ගන්න බුද්ධානුස්සති චිත්තයන් සිහියට නගා ගන්න ඒ සෑම මෛත්‍රී භාවනාවක්ම බුදුගුණ භාවනාවක්ම මොහොතක් සතර සතිපට්ඨානය තුල විසිරෝල දකින්න පින්වතුල්ලා මුළු ජීවිත කාලෙම සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගත්තනම් ඉතිපිසෝ භගවා අරහං කියලා චිත්තයක් ඇති කරගත්තනම් ඒ සෑම චිත්තයක්ම ඇති කරගත්තේ ඔබේ ඔය රූපය මුල් කරගෙනයි මොහොතක් ඔබේ ඔය රූපය කායානුපස්සනාවෙන් දකින්න මම මේ ඔබට මතක් කරන්නේ ඔබ පුහුණු කරන මෛත්‍රී භාවනාව ඔබ පුහුණු කරන බුදු ගුණ භාවනාව විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න ක්‍රමයයි ඔබ තුල වැඩුණ මෛත්‍රිය ඔබ තුල වැඩුණ බුද්ධානුස්සතිය වැඩුණේ ඔබේ රූපය මුල් කරගෙන දැස් පියාගෙන ඔබේ රූපය දෙතිස් කුණුපයක් කළා දකින්න බුදුරජාණන් වහන්සේ දෙතිස් කුණුප භාවනාවේදී ඔබට දේශනා කරනවා ඔබේ රූපය කොටස් 32කට ගලවන්න කියලා ඔබ මනසින් ඔබේ රූපය කොටස් 32කට ගලවන්න කෙස් ලොම් නිය දත් සම් මස් ඇට නහර කොටස් 32ක් ඔබ ඉදිරියේ දැන් කොටස් 32ක් තියෙන්න ඕනේ ඔබේම රූපයයි ඔබ ගලවලා තියෙන්නේ ඔබ මනෝමය රූපයකින් ඔය කොටස් 32 දිහා බලන්න
ඔබේම කෙස්රොද ඔබ මනසින් අතට ගන්න දවසට දෙතුන් වතාවක් පීරන සෝදන සුවඳ විලවුන් තවරන ඔබේම කෙස්රොද ඔබ නුවණින් අතට ගන්න නුවණින් අතට අරන් පීර පීර බලන්න මේ කෙස්රොද තුල මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නිට්යයි සැපයි සුබයි කියලා දෙයක් තියෙනවද නෑ පින්වතුනි දිරා යන කෙස් ගොඩක් සුදු පැහැගත් වෙන කෙස් ගොඩක් පවුලේ සුසාන භූමියේ පසට මූ වෙන කෙස් ගොඩක් ඔබේම දට්ටික ඔබේම නියපොතු ටික මනසින් අතට ගන්න මේ ඔබේම දට්ටිකයි ඔබේම නියපොතු ටිකයි උදේ හවස මදින පාට කරන කපන මේ දට්ටික නියපොතු ටික නුවණින් පීර පීර බලන්න මේ දත්වල නියපොතු වල නිට්යයි සැපයි සුබයි කියලා දෙයක් තියෙනවද මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නෑ පින්වතුනි දිරා යන දත් ගොඩක් දිරා යන නියපොතු ගොඩක් ඊළඟට ඔබේ සම්මස්සට නහර ගන්න එකින් එක නුවණින් පීර පීර බලන්න මේ සමේ මස් ඇට නහර වල මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නිට්යයි සැපයි සුබයි කියලා දෙයක් තියෙනවද නෑ පින්වතුනි කුණු වෙලා නරක් වෙලා නිලමැස්ස වහලා පණුව ගහලා පවුලේ සුසාන භූමියේ පසට මූ වෙන දෙතිස් කුණුපයක් ඔබ රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්න ඊළඟට ඔබේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව තුලින් ඔබ චිත්තානුපස්සනාව මතු කරගන්න මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව වඩලා සමාධිමත් හිතෙන් ඔබ නුවණින් දකින්න ඔබ මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ බුදුගුණ භාවනාව වඩපු වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ සෑම සිතුවිල්ලක්ම සිහියට නගා ගන්න සුවපත් වේවා කියලා ඇති වුණ සිතුවිලි සිහියට නගා ගන්න ඉතිපිසෝ භගවා අරහං කියලා ඇති වුණ සිතුවිලි සිහියට නගා ගන්න ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ ඒ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවේ අනිත්‍යයි කියලා දකින්න ඊළඟට ඔබ බුදු ගුණ භාවනාව මෛත්‍රී භාවනාව තුලින් වේදනානුපස්සනාව මතු කරන්න ඔබ මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ බුදු ගුණ භාවනාව වඩපු වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ සැප වේදනා එකක්වත් දැන් ඔබට අයිති නැහැ ඔබ තුල ඇති වුණා වූ උපේක්ෂා විදීම් එකක්වත් දැන් ඔබට අයිති නැහැ ඔබට බාධා ඔබට භාවනා කරපු වෙලාවේ බාධා වෙද්දී දුක් වේදනා ඇති වුණා එකම දුක් වේදනාවක්වත් ඔබට දැන් අයිති නැහැ බුදු ගුණ භාවනා මෛත්‍රී භාවනාව කරන වෙලාවේ ඔබ තුල ඇති වෙන සෑම සැප දුක් උපේක්ෂා විදීමක්ම අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් දකින්න ඊළඟට ඔබ ඔබේ මෛත්‍රිය බුදු ගුණ භාවනාව තුලින් ධම්මානුපස්සනාව මතු කරගන්න පින්වතුනි ඔබ දැන් මේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තුලින් ඇති කරගත්ත කායානුපස්සනාව චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවයන්මයි ඔබ තුල බුදු ගුණ මෛත්‍රිය වැඩුණේ ඔබේම කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයෝ තුලින් මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඔබට මේ බුදු ගුණ මෛත්‍රී වඩපු වෙලාවේ ඔබ තුල වැඩුණා වූ සප්තබොච්චංගය අනිත්‍යයි ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඔබ බුදු ගුණ භාවනාව මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ ඔබ තුල සකස් වුණා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි ධම්මානුපස්සනාවෙන් දකින්න දැන් ඔබ මොකද්ද මේ කලේ ඔබ මුළු ජීවිත කාලයම වැඩුවා වූ මෛත්‍රී භාවනා බුදු ගුණ භාවනා සතර සතිපට්ඨාණයෙන් දැක්කා පින්වතුනි ඔබ සතර සතිපට්ඨාණය තුලින් මෛත්‍රිය බුදු ගුණ නොදැක්කොත් මරණාසන්න මොහොතේ ඔබට සුවපත් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් නියත ඔබ සුගතියේ උපදිනවා
ඒ සුගතිය අනිත්‍යයි ඔබ මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහං කියලා බුදු ගුණයක් සිහිපත් වුණොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා ඒ සුගතිය අනිත්‍ය වූ ධර්මතාවයක් එනම් පිංගතුණී තේරුමක් නැහැ තවත් බුදු ගුණ මෛත්‍රිය වඩලා ලෞකික වශයෙන් විදර්ශනාවට පෙරලන්නේ ඔබ විදර්ශනාවට පෙරලලා මෛත්‍රිය විදර්ශනාවෙන් පුහුණු වුණාත් මරණාසන්න මොහොතේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඔබට ඇති වුණාත් ඒ සිත ඔබ චිත්තානුපස්සනාවෙන් දකිනවා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා සිතුවිල්ලක් ඇති වුණාත් ඒ සිත ධම්මානුපස්සනාවෙන් ඔබ අනිත්‍යයි කියලා දකිනවා ඔබ මරණාසන්න මොහොතේ ඔබට බුදුරජාණන් වහන්සේගේ රූපය මැවිලා පෙනුනොත් ඔබේ රූපයත් පිරිනිවන් මංචකේ විසිරීලා තියෙන පූජනීය අලුගොඩක් කරලා දකිනවා ඒ දැක්කා වූ හිතත් චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා අන්න පින්වතුනි මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තුලින් විදර්ශනා නුවණ ඇති කරගන්න මාර්ගය ඒ නිසා ඔබ මෛත්‍රී භාවනාව වඩද්දී ඉරමිනියා ගොතාගෙනම ඉන්න ඕනේ නෑ විවේක වේලාවට දස දිසාවෙම සුවපත් වේවා කියලා හිතන්න ශේෂ්ඨ ආයෝජනයක් පින්වතුනි මේ ලෝක ධාතුවේ ශේෂ්ඨ ආයෝජනේ කියන්නේ කෝටි ගාණක් බැංකුවේ තැන්පත් කිරීම නෙමේ ඔබ බැංකුවේ කෝටි ගාණක් තැන්පත් කළොත් එතන ඉතිරි වෙන්නේ බයයි සැකයයි විතරයි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ආයෝජනය මෛත්‍රියයි මෛත්‍රියයි විවේකීව ඉන්න වෙලාවට සියලු සත්වෝ සුවපත් වේවා කියලා දකින්න ආනිසංස 11ක් ඔබේ ජීවිතයට එනවා ඒ සුවපත් වේවා කියපු චිත්තයත් චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධනය ඔබ අයිති කරගත්ත වෙනවා සාදු කියන්න ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලි මහා සෑ සමිඳුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් පින්වතුල්ලා අප කරගන්නා වූ කුසල් ධර්මයන් විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් කල්යාණ මිත්‍ර භාවයෙන් සහ සම්බන්ධ වූ පින්වතුල්ලා සියලු දෙනාට මව් දෙමාපියන්ට දුව දරුවන්ට ඒ ප්‍රශාන්ත කල්පකේ මාත්මයා ඒ වගේම ඒ අනිකුත් සියලුම උපකාරක ධර්මයන් සකස් කොට දුන් මහත්වරුන්ට ඒ වගේම දැකබලා සතුටු වෙන ගම්වාසී රටවාසී සියලු දෙනාටත් ඒ අනුශාසක ධර්මයන් සකස් කොට දුන්නේ කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාර කළා වූ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු වන්දනීය මහා සංඝ රත්නයටත් ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයට මේ පිං නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා දුවදරුවන්ගේ ජීවිතවලට බලපාන අතීත අකුසල් තිබේ නම් මේවා තුනී වෙලා දුවදරුවන්ගේ අනාගත අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉස්ස සිද්ධ වේවා ජීවිතවලට බලපාන අතීත අකුසල් තිබේ නම් මේවා තුනී වෙලා තම තමන්ගේ අනාගත පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉස්ස සිද්ධ වේවා සියලු දෙනාට දීර්ඝායුෂ සැලසෙනවා